शक्ति लखनऊ है तो पहेंगा स्विंग उड़े लबागे नी में आदिस्थाने ना भी वैध करें हर ये मना ना भी अंदर भी बैठे पाले वाली प्रश्न पर हारे लेसी लेसी वाके मामा रोई वचन फिल्म द आउपोदिया नेतनाम अपहार सुवे नवा फिल्म तुरुत है पहेंगा अभी टेक ये नवा एक ऐसे तो पहाड़ आपका मुलिंदी තුන්වැනි පදයේ පදය යුගල කළ හැකි පදයක් දී ඇති වර්ණ අතුරෙන් තෝරා එහි අංකයේ තිත්තිර මත ලියන්න. පළවෙනි එක යෝධයා කුරුමිට්ටා මොකද සම්බන්ධතාවය? මොන වගේ සම්බන්ධතාවයද ඔබට දැනෙන්නේ? විරුද්ධ. ඔව්. යෝධයා කිව්වම ටිකක් විශාල පුද්ගලයෙක් කුරුමිට්ටා කිව්වම ගොඩක් කුඩායි. එතකොට විරුද්ධ අර්ථයක් දෙන එක. එතකොට ප්‍රඥාවන්තයා साध्य पद्मराग राक्त पद्मराग वाले पाठ तमाय राक्त पातु पाठ पुष्पराग कहाँ पाठ है पुष्पराग कहाँ पाठ है तर पितर पीत ग्रंथय विचारक ग्रंथय विचारक मुकाद संबंधता है ग्रंथया गत्ता में मैं ग्रंथय विग्रह करने के ना एक अदुलुलु काम पेनने के ना एवा एक्के कोण वलिन बलला पहेदली करने के ना अपिकन विचारक इतर गोडन अगिल्ले का इंजीनियर वेरी गुड इंजीनियर अगिल्ले इंजीनियर साक्षीरों का रूम नहीं है बोलने के लिए इंजीनियरों रोग है व्याधि वेद है ग्रहाया नक्षत्र नक्षत्र रोग है पिलिबंद करना आदेश नहीं तो मैं व्याधि वेद ये के लिए आने इधर ग्रहाया ने पिलिबंद करना आदेश नहीं तब क्यों ना नक्षत्र है පහෙන් පහම හර යති හයෙකට කියලා තියෙනවා හයෙකට 10 දෙක ප්‍රශ්නවල සිංහලෙන් දී ඇති පණිවිඩ කිහිපයක් ඉංග්‍රීසි වචනවලින් ලියා ඇත්තේ කිසියම් කේතකරණයක් 90ය එනම් එක් එක් සිංහල වචනයට අනුරූප ඉංග්‍රීසි වචනය අර්ථය අනුව නොවේ යොදා ගනිමිනි එහෙත් එම කේත වචන નિયમિત පිළිවෙලට ලියා නැත එවා අපිලිවෙලින් මුසු කර ඇත. එවා අධ්‍යයනය කර එක් එක් ප්‍රශ්න යටතේ දී ඇති වචනයට අනුරූප ඉංග්‍රීසි වචනයසවා වචනය සොයා ගැනීමට ප්‍රයෝගී කරගත හැකි නිදසුන් කවරේදයි දී ඇති වරණ අතර හතර අතුරෙන් තෝරා ඒ අංගයේ තිස්තර මත ලියන්න. මේක ටිකක් පැහැදිලි කරන්න ඕනේ හැද මම මේක ලියා ගන්නම්. ඔබ අද නැගිටියේ කීයටද? Bed at not set. Other key yet the whole end.
not with cat, cat not. कोहित अब गए अद नाम अंत Next so what not ya happy kuhit T of stop उदाहरण පොදු වචනේ කොහේද මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා එහෙනම් මේකටයි මේකටයි පොදු වචනේ C S T double තියෙන නේ S double ලින් ත්‍රාණේ ආකාරයෙන් තමයි අපිට හොයන්න වෙ කියන්නේ ඒ අනුව පහත දැක්වෙන එක් එක් වචනේ කේතය සොයා හොඳට ගෙවන්න පහ මේ අනුව පහත දැක්වෙන එක් එක් වචනයෙහි කේතය සොයා ගැනීමට අවම වශයෙන් භාවිතා කළ යුතු නිදසුන් සොයන්න අවම වශයෙන් හොඳට මතක තියාගන්න අවම වශයෙන් හොයන්න පුළුවන් වුණාට හරියන්නේ අවම වශයෙන් අවශ්‍ය ප්‍රමාණය එහන්න ඔබ කියන වචනේ හොයාගන්න මොනවද භාවිතා කරන්න ඕනේ ඔබ කියලා කොහෙද තියෙන්නේ 1 3 නේ තියෙනවා මෙතන තියෙනවා ආ එතකොට මේ ප්‍රකාශන දෙක ගත්තොත් කොහෙද කියන එකත් මේකේ තියෙනවා මේකෙත් තියෙනවා කොහෙද කියලා වෙන කොහෙද තියෙන්නේ කොහෙද කියලා පළවෙනි එකේ නෑ නේද ආ sorry කීයටද නේ sorry sorry ඔබ කියන එක ඔබ කියන එක තියෙනවා sorry මිදියේ විතරයි එහෙම නම් ඒ දෙකේ සමාන වචන නැති නිසා 1යි 3යි නේ 1 හා 3 භාවිත කරලා අපිට ඔබ කියන වචනේ හොයන්න පුළුවන් පැහැදිලි නේද සර් ඒකේ අද කියන එක තියනවා නේද 1යි 2යි අද කියන එක නෑ අපි ඔය 1යි 3යි ගත්තොත් ඔබ කියන එකනේ අපි අහන්නේ 6 වෙනි ප්‍රශ්නේ ඔබ ඔබ කියන වචනේ හොයන්න අපි අවම වශයෙන් භාවිතා කරන්න ඕනේ මොනවද දැන් 1ේ ඔබ කියන වචනේ තියෙනවා මෙන්න තියෙනවා ඊට පස්සේ 2ේ ඔබ කියන එක නෑ 3ේ ඔබ කියන එක තියෙනවා දැන් 1යි 3ේ වෙනස් සමාන වචන තිබ්බාන වචනේ යන්ට ඒත් හොයාගන්න බෑ නම් මේ වචන තුනම සමාන වචන වෙනත් තැන්වල නෑ. එහෙමනම් මොකද උත්තරේ? දත්ත ප්‍රමාණවත් නැත. දත්ත ප්‍රමාණවත් නැත. සාමාන්‍යයෙන් සමහර අයට මේක හදන්න බැරි වෙන්න පුළුවන්.
නෑ කොහොම අපි කිව්වත් ප්‍රශ්න ඔක්කොම අතහැරලා ඉපැයි ප්‍රශ්න ඔක්කොම ඉවර කරගෙන ඉපැයි මේවට එන්න ඒක නිසා කෙනෙකුට ඍජු අපි කතා කරන දේ පැහැදිලි නැත්නම් අපැහැදිලි නම් අහන්න පුළුවන් සාමාන්‍ය බොහොමයක් ප්‍රශ්න අහන්නේ අනිත් අය අහයි කියලා බලාගෙන ඉන්නවා නෑ ප්‍රශ්න තිබ්බට ප්‍රශ්න ප්‍රශ්නයක් විදිහට තියාගෙන ඉන්න එහෙම තියාගෙන ඉන්න එපා එහෙම තිබ්බොත් අහන්න හතට හතරවෙනි එක නැගිට්ටේ අටවෙනි එක කොහොමද නැගිට්ටේ කියන්නේ හොයාගන්නේ නැගිට්ටේ කියන එක දෙන්නේ පළවෙනි එකේ විතරයි කොහොමද අපි හොයාගන්නේ එහෙම නම් හොයාගන්න නම් මේ වචනේ තේරුම හොයන්න නම් මේකත් හොයාගන්න ඕනේ මේකත් හොයාගන්න ඕනේ මේකත් හොයාගන්න ඔබ කියන්නේ හොයාගන්න පුළුවන් මේකයි මේකයි එක හා තුනේ ඔබ හොයාගන්න අද කියන්නේ හොයාගන්න 1යි 4යි 1යි 3යි 4යි 4යි 1යි 4යි 1යි 4යි නැගිටේ කියන්නේ හොයාගන්න 1යි 2ත් 3 2ක් තියෙනවනේ සර් අපෙන් අද කියන්නේ නැගිටේ කීයටද කියලා හොයාගන්න කොහොමද 1යි මේකත් අද දෙනවා මේකත් අද දෙනවා මේකත් අද නැගිටියේ දිනා කීයටද මේකත් දෙනවා නේ මේකත් සමානයි මේකත් සමානයි මේකත් සමානයි මේකත් සමානයි මේකත් සමානයි මේකත් සමානයි එතකොට 1 2 3 න් පුළුවන් පැහැදිලිද අප පැහැදිලි ඇින්නවද ඉන්නවද බලන්න ඔබ කියන්නේ කොහොමද පුළුවන් 1යි 3යි භාවිතා කරලා අද කියන එක 1යි 2යි භාවිතා කරන්න පුළුවන් කීයටද කියන එක 1යි 2යි භාවිතා කරන්න පුළුවන් එහෙනම් නැගිටේ ඉතුරු වෙනවා නැගිටේ කියන එක ඉතුරු වෙනවා එහෙනම් උත්තරය කීයද 1 2 3 1 2 3 කීයටද මොකද උත්තරේ කියන දේ කියන එක 1 2 4 1යි 3 ඔ මේක තියෙනවා අද තියෙනවා කීයටද අද කීයටද එන්න සමාන වචන මේකයි මේකයි ඔන්න මේකයි තියෙනවා දැන් අපෙන් අහන්නේ කීයටද දැන් අතන මේ සමාන වචන දෙකක් අහන්න මේ දෙකෙන් කොයි එකද කියලා හිතා ගන්න බෑ එහෙමනම් අද කියන එකයි අද කියන එක හෝ කීයටද කියන එක වෙනස් කරලා හදා ගන්න හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ හතරවෙනි එකේ තියෙනවා අද කියන එක එහෙනම් අද නිදහස් කර ගන්න පුළුවන් අද නිදහස් කරාම ඉතුරු වෙනවා කීයටද 1යි 2යි 4යි උත්තරේ කීයද දෙවෙනි උත්තරේ 1යි 2යි 4යි හරි 10වෙනි එක මට උත්තරේ කියන්න हतर उत्तर देखो समग हतर देखो සමග හතර හතර තව උත්තර දෙනවද? අබුද්ධිත් කියනවා හතර වෙන උත්තරේ කියලා. තව 1යි 3යි 1යි 3යි 1 හා 3 භාවිතා කරලා පුළුවන්ද? අද කියන එක හොයාගන්න බෑ. දැන් අර 1 2 4 කියපු එක උත්තරේ හරි වරදක් නෑ. හැබැයි මේ ප්‍රශ්නේ උත්තරේ හරියන්නේ නෑ. අවමහන හින්ද
අවමහන හන්දා මම අර මුලින්ම කිව්වානේ අවම කියන වචනේ කියවන්න විභාගවලදී බොහෝ වෙලාවට අපිට වරදින්න පුළුවන් මෙන්න මේ නිසා මම අර ඒක ඒ වචනේ මම ඔබට highlight කරලා කිව්වා මේ වචනේ මම highlight කළේ කොහොමද මේකෙත් highlight කරලා තියෙන ඔබට ඒක paper එකේ හොඳට මතක තියෙන අවම දැන් බලන්න අපෙන් අහන්නේ අද අද කියන එක एक का हो देख का सामान का हाथर वालों में एक का हाथर है बोलो आंधे एक की आधा दिए ना वा हाथर है आधा दिए ना विनाश वाचन सामान ही बने हैं हमने एक का हाथर है पुलवा देखे मितना तीना अनेकों वाचन में यहाँ पे सामान है हिनाम एक का हो एक का हा हाथर है हमने तो देख का हा हाथर हिना उत्तरे में कहते हाथर है विनी उत्तरे अभी पास PQRSTU मेरे को लोगों ने ना विषय आने का इसका अनिवार्य विषय है अनित्य के वाई काल्पित विषय इसका अनिवार्य है अनित्य के वाई काल्पित अनित्य के वाई काल्पित विषय එකම විෂය අනිවාර්ය ලෙසත් වයිකල්පිත විෂය ලෙසත් උගන්වනවා. ඒ කියන්නේ අපි තමු ඉංග්‍රීසි කියලා ඉංග්‍රීසි අනිවාර්ය විෂයක් ලෙසත් උගන්වනවා වයිකල්පිත විෂයක් ලෙසත් උගන්වනවා. එස්ගේ වයිකල්පිත විෂය ඉතිහාසය. එස්ගේ වයිකල්පිත විෂය ඉතිහාසය. එතකොට අපිට ඒත් එක්කම කියනවා वेना तिदिने कुगे ये अनिवार्य विषय वेना तिदिने कुगे ये अनिवार्य विषय हाँ मैं आगे वेन्ना पुलवा मैं आगे वेन्ना पुलवा मैं आगे वेन्ना पुलवा मैं आगे वेन्ना पुलवा तिदिने कुगे तो देखा है वेना सिनों ने तो देखा अपने आने पुलवा ती हाँ यू उगानों ने एक विषय बहुत ही विद्या हुआ ती हाँ यू मेरे को उगानों ने एक विषय कमाए बहुत ही विद्या हुआ physics tihayu yuge anivarya vishaya ganitayai meyage yuge anivarya vishaya ganitaya emana anivaryama metana bhautika vidyava ඔතන යූටත් ඉතිහාසය එන්නේ නැද්ද එනවනවා දැන් කොහොමද ඒක මගේ හැරලා යනවා මම ඒ යූගේ අපුර දැක්කේ නැහැ ඉතින්ලා දැන් කොහොමද යූ මගේ හැරලා ගිහිල්ලානේ ආ ඒ යූගේ එකක් භෞතික විද්‍යාව අපිට කියනවා අනිවාර්ය විෂය ගණිතය කියලා එතකොට යූට ඉතිහාසය නැහැ ඒ එතන කොහොමද එතන තර්කය කොහොමද සර් භෞතික විද්‍යාව කියලින්මස එතන දැම්මේ ඒ යූට කියනවා ටී හා යූ උගන්වන එක් විෂයක් භෞතික විද්‍යාවයි ටී හා යූ උගන්වන එක් විෂයක් භෞතික විද්‍යාවයි කියලා කියනවානේ එතන යූගේ අනිවාර්ය විෂය ගණිතය අනිවාර්යම භෞතික විද්‍යාවක් වෙනවනේද හරි සර් හරි ඒ කියන්නේ ඒ භෞතික විද්‍යාව දෙකටම එන්න ඕනේ නිසා තමයි එතන එකක් කරන්නේ හරි හරි එය R ගේ හා T ගේ වයිකල්පිත විෂයවේ ආ යුගේ අනිවාර්ය විෂය ගණිතය R ගේ T ගේ Y කල්පිත විෂය R ගේ එහෙනම් ගණිතය මෙයාගේ ගණිතය මෙයාගේ ගණිතය Y කල්පිත විෂය නම් අනිවාර්ය විෂය මොකද්ද භෞතික විද්‍යාව භෞතික විද්‍යාව එහෙමනම් මෙන්න ඉතිහාසය මෙන්න ඉතිහාසය මෙන්න ඉතිහාසය හරිද සර්
वैकल्पित नहीं इतिहास ओ हरियर दाल देना ना सर हर हर एक ओ इसकी में क्या दाल देना वैकल्पिक ये आर के वैकल्पिक विषय वे इंग्लिश हा इतिहास है हा इंग्लिश पी के विषय भी है पी के विषय इतिहास है ना मेतने इंग्लिश एवा अनिवार्य हा वैकल्पित वैकल्पिताति एसगे विषय हा प्रतिविरुद्ध है ना मेयागे इंग्लिशी है मना अपने කියනවා एक गुरुवर रसायन विद्याव एक गुरुवर के पवनाक वैकल्पित विषय है मेन रसायन विद्याव දැන් ඔක්කොම ෆිල් වෙලා එකම කාන්තාව උගන්නන අනිවාර්ය විෂය ඉංග්‍රීසි එකම කාන්තාව උගන්නන අනිවාර්ය විෂය ඉංග්‍රීසි කවුද එහෙනම් කාන්තාව එස් එස් මෙයා තමයි ලීඩි මේ තරකම් දාපු පහසු ඉතර අපහසු නෑ මේක මේක අපහසුයි ඉන්නවද පුරව ගත්තට පස්සේ හරි ලීසි ගැටලක් තියනා ඉන්නවද නෑ වෙරි ගුඩ් හරි එහෙනම් උත්තර දෙක කෙලින්ම තියනවානේ ඊගේ අනිවාර්ය විෂය භෞතික විද්‍යාව එකම විෂය යුගලයේ උගන්වන ගුරුවරු කවරහුද එකම විෂය උගන්වන අය TU T සහ U टी सहायू माँग वाला था नहीं यार माय कोक कर लेती है ना किला माँग प्रश्न हाँ नहीं ऐसा कोटा पढ़ा कर तेरे दिन में योग्य नगर पढ़ा आवधि इंगित ना है मैंने तंत्र का कपास देना निकल रहा है ना कोटे जलाव के नाले नहीं विचार ना है मैंने कहा नहीं हाँ रे वाई काल के विषय अनुसार वैदिक मंदिर के ऊपर ना नहीं खावर विषय दे वाई काल गणित ओ दिन एक ऊपर ना गणित है භෞතික විද්‍යාව එක්කන ඉතිහාසය එක්කන රසායන විද්‍යාව එක්කන ඉංග්‍රීසි එක්කන එනවා ගණිතය තමයි වැඩි ප්‍රදිනේ වෛකල්පික විෂයක් ලෙස ගන්නවන්නේ සිසුන් අතර වඩා ජනප්‍රියම විෂය ඉතිහාසය ඉතිහාසය නම මගෙන් අහනවා ඉතිහාසය වෙන්න බැරිද කියලා වෛකල්පික විෂය වැඩි දෙනෙක් කිය. වෙන්න බැහැ පුතේ. මෙයාගේ විතරයි ඉතිහාසය වෛකල්පික විෂය. අනිත් අයගේ වෙනස් විෂයක් නැහැ. විෂයන් දෙකක් වෛකල්පික විෂයක් ලෙස තිබෙන්නේම ගණිතය පමණයි. ගණිතයේ පමණයි වෛකල්පික විෂය. හරි. විෂයන් දෙකක් වෛකල්පික ලෙස තියෙනවා. හරි. එකම ගුරුවරිය. එස්. එකම ගුරුවරිය. එක්ස්කියුස් මී සර්. මේ සර් මට පේපර් එක පින් ගන්න බැරි වෙන හින්දා මේ මම අංක ටික දාලා තියෙන්නේ. සර් මට අංක කියනවාද උත්තරේ එන අංක. 11ට 2 12ට 4 13ට 2 14ට 1 15ට 3. හරිද? Thank you sir. सर, हाँ, सर मैं जनप्रियतम विषय इतिहास है एक गाते को हम दो सर इतिहास है अनिवार्य विषय अनिवार्य अनिवार्य उन्हें की विषय है ना इतिहास है वाई काल भी देख के नहीं सर हाथर देने के नहीं पहले जाए හොඳට අවධානයෙන් හදමු මේක සමහර වෙලාවට මේක ටිකක් සංකීර්ණ භාවයක් තියෙනවා A B C D E F G චාරිකාවක් යන සූදානම් වෙනවා එතකොට මොහොන් ගමන් කරන වාහන තුනක් තියෙනවා x y z ඒ ගමන් කරනකොට මේ නිලධාරීන් අතර ඉන්නවා විදහායක
देने लिपिकारो तुम देने पारिगानक सतहान सरना देने हाथ देना है आपको हाथ आए मेरे को ले यानि को हम दे एक का वाहन एक यानो कोटा अनिवार्य में स्त्री पुरुष दीपार से भी नत्तो हम निलय कमाई नत्तो හැම තනතුරකම ඉන්නත් ඕනි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වෙම වෙන්නත් ඕනි. ඒ විදිහට තමයි අපි මේක මේගොල්ලෝ මේ වාහනවලට සෙට් කරන්න ඕනි. අපිට කියනවා සෑම වාහනයක අවමාසින් දෙන්නෙක්වත් යනවා කියලා. සෑම වාහනයක අවමාසින් දෙන්නෙක්වත් යනවා කියලා කියනවා. සී අනු විධායක කාන්තාවකි. සී මොකද වෙන්නේ? එයා විධායක. සී කියන්නේ විධායක. මෙයා ලේඩි කෙනෙක්. අපි ෆීමේල් කියලා ගමු. එයා කාන්තාවක්. ඇය ඒ හා එෆ් යන කාන්තාවන් දෙදෙනා සමග ගමන් කරයි. මෙයා ඒ මෙයා फीमेल के लिए मैं आप फीमेल के लिए है मैं यार सी चेक के आने ने एक उन्हें तो मात करिया गा सी ए हा चेक के आने ने अमन आप है परिकार ने क्रिया करवान ने कुवा ने बी पीरिमी वना तरह बी पीरिमी है क्यों मैं आप कंप्यूटर को पाविच कराने कंप्यूटर पर ऐड करने මට කියන්න මේකට නග ගන්න ඕනේ අනිවාර්යයෙන් කෙනා කවුද කියලා කවුද අනිවාර්යයෙන්ම නග ගන්න ඕනේ අනිවාර්යයෙන් නග ගත යුතු දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නා කියන්න පුළුවන් E P N E සෝ E කවුද D සහ D හෝ E D සහ F D F D සහ E E සහ E වෙන්න ඕනේ පිරිමි පිරිමි දෙන්නෙක් නේන පිරිමි ඊ සහ ඊ වෙන්න ඕනේ කියලා මොහොමඩ් කියනවා තාම ඩී සහ ඊ තමයි සර් ඩී සහ ඊ තමයි
D සහ E තමයි සර්. හා D සහ E තමයි කියලා කියනවා නේ. ඒ කියන්නේ පිරිමි F වෙනවා. ඇයි F වෙනවා? D සහ F සර්. D F එකයි. හා D සහ F. ඔව් D සහ F. ඇයි D සහ F කියන්නේ? ඇයි F දාගට යුත්තේ? මතක තියාගන්න අපිට. අර ඉස්සෙල් දෙකේ යන්නේ නෑනේ. D අහගන්න. D A හා F සමග යන්නේ නෑ කියලා පළවෙනි වාක්‍යයෙන් කියනවා. එහෙමනම් සීට දැන් x වාහනේ මේ දෙන්න වෙන් කරගෙන ඉවර වෙන කවුරුවත් යන්නේ නැහැ. එතකොට A යන්නේ y වාහනෙන් නම් අනිවාර්යෙන්ම x සිද්ධ වෙනවා මේ කියන්න. ඇයි? C A සහ F එක හොඳ නැහැ. C කෙනෙක් කෙනා A සහ F එක හොඳ නැහැ. එතකොට F සමග යන්න මේ C සහ F සමග sorry A සහ F සමග C හොඳ නැති නිසා මේක අනිවාර්යයෙන්ම F ගන්නත් පැහැදිලිද? ඒක C අනිවාර්යයෙන් අඟ ගන්න ඕනේ. ඒ C එහෙමනම් යන්නේ සෙඩ් වාහන. සෙඩ් එකේ. ඔව්. C සෙඩ් එකේ යන්න ඕනේ. ඇයි මේකට B නඩගත යුත්තේ? F එක යන්නේ නැති හින්දා ඒ කියන්නේ මේක හොඳ තර්කයක් කියලා. හොඳ තර්ක රාමුවක් කියලා කිව්වේ ඒකයි. ආයෙත් මේක අපහැදිලිලා ඉන්නවද? චුට්ටක් ආපහු පැහැදිලි කරන්නකෝ. චුට්ටක් මුලින්ම නම් පැහැදිලි කරන්න. චුට්ටක් බෑ. හොඳට බලන්න. මේකේ සාමාන්‍යයෙන් අපිට විභාගයේදී අලුත් එකක් නෙන්නේ. දැන් මේ සාමාන්‍ය විභාගයට ආපේවා සමහර පොත්පත්වල තියෙනවා ඒ හා සමානව හදලා තියෙනවා පැහැදිලිද? එතකොට අලුත්ම එකක් හදනකොට හොඳට මතක තියාගන්න දැන් මේ පේපරේ දීලා තියෙන්නේ මේ වගේ එකක් විනාඩි 5කින් හදන්න විනාඩි 5යි එතකොට ඔබට විනාඩි 5ක් නේ 10ක් විතර ගන්න පුළුවන් 10ක් ගන්නත් බෑ 5ට 10ක් ගන්න බෑ හරි එතකොට 8කින් විතර හදන්න ඕනේ මේක හොඳින් කියවලා මේ කර්ම හොඳින් ග්‍රහණය කරගෙන ඊට පස්සේ ඒවා මනාලෙසදී විග්‍රහ කරලා මේකට ආරෝපණය කරන්න ඕනේ. මේක දුෂ්කර කාර්යයක්. තර්කන රාමු විශාල සංඛ්‍යාවක් ඔබ හදන්න ඕනේ. ඒ සඳහා භාෂාවත් හරි වැදගත්. අවබෝධය. මම අවබෝධය කරද්දී ඔබට දැනෙන ඇති වචනෙන් වචනේ. දැන් ඉස්සරගේ ඒ ෆියුට් එක දිහාම බැලුවම තේරෙනවා වචන හරි ලස්සනට වෙන් කරලා තියෙනවා. පැහැදිලිවම අපි හඳුනා ගන්න. ඒතර ඒ විදිහට අපි දැන් දැන් ප්‍රායෝගිකව භාවිතා කරද්දිත් අපිට ඒක අනුගමනය කරන්න පුළුවන් නะ. ඒතර මතක තියාගන්න ඒවා අපි අරගෙන භාවිතයට ගන්න. භාවිතයට ගත්තාම තමයි අපිට ඒක පුරුද්දක් ලෙස අරගෙන මේවට ආරෝපණය කරගන්න පුළුවන්. හරි? මේවා පහසුවෙන් පහසුවයි ඇත්තටම. දැන් අපිත් කතා කරන්නේ විවිධ අය කතා කරන. ඒතර පහසුවයි. හැබැයි තනිම හදන්න ගියාම දුෂ්කරයි. දැන් ඔබ ගෙදරදී හදලත් මේක මේකමාරක් කියන්නේ මේකමාරට අඩුවෙන් හදපුවයි මම හිතන්නේ එක්කෙනෙක්ට වඩා හිතියනේ ඒක නිසා අපි මේවා ටිකක් සකස් කරගත යුතුයි නිවැරදිව අපි හඳුනා ගත යුතුයි ආයෙ බලන්න හොඳට බලන්න අවබෝධයෙන් බලන්න අපිට කියන ABCD කියන්නේ චාරිකාවට සූදානම් වන කාර්යාලයක නිලධාරීන් පිරිස ඒ අතර විධායකයින් 2යි ලිපිකරුවෝ 3යි පරිගණක නිලධාරීන් 2යි කියලා කියනවා මොහ වාහන ගමන් කරනවා XY Z කියන වාහන තුනක ඒ වගේම සෑම වාහනයක දෙදෙනෙකුවත් ගමන් කරයි දෙන්නෙක්වත් ගමන් කරනවා ඒ වගේම ගැහණු පිරිමි දෙපක්ෂියම වේ අන්න බලන්න ගැහණු පිරිමි දෙපක්ෂ මේ මුලින් කියන කොන්දේසි ටික හරි වැදගත් ගැහණු පිරිමි දෙපක්ෂියම වේ එකම තනතුර දරන දෙදෙනෙක් එකම වාහනයක ගමන් නොකරයි අන්න මං කියවනේ DIY වාහන යන්නේ කියලා එකම තනතුර දරන දෙදෙනෙක් එකම වාහනේ යන්නේ නැහැ හරි
एटी का उल्लेख जाएगा ना पिया सी अनु विधायक कांता वकी सी क्या ने विधायक फीमेल के ने उधर बाला ना पहले ले आया ऐया ए सहा एक्सप्रेस कांता वन देजना समझे कमांड कराई पहले जो सी कहमती ने मैंने मेरे नाम से कमी तुम देना इसी ने कितने कमांड कराने ने तो मेरे को तो कांता हो कोमा से कासे दिने कांता आना था ने कोमिया परिगणक के क्रिया करवाने को ना बी मतलब आवाम मुल्ला था परिगणक का बी पीरिमिये मेरे के ने लिपिकारु ताना तुरा दारा ना जी समग्र पामाना ලිපිකාරෝ තනතුර දරන මෙයා ලිපිකාරෝ G සමග පමණක් X වාහනයෙන් ගමන් කරයි මේ දෙන තමයි X වාහනේ යන්නේ එහෙමනම් ඒ වාහනේ වෙන කෙනෙකුට නගින්න දෙන්නේ නැහැ මේගොල්ල වෙනේවට නගින්නෙත් නැහැ මේ දෙන වෙන ඒ වාහනේට X වාහනේට වෙන අයට නගින්න දෙන්නෙත් නැහැ ඒගොල්ලෝ වෙන වාහනවල ලගින්නෙත් නැහැ. එතකොට B පිරිමියෙක් නිසා G කවුරු වෙන්න ඕනිද? දෙපාර්ශ්වයෙන්ම ගමන් කරන නිසා මෙයා අනිවාර්යයෙන්ම කාන්තාවක් විය යුතුමයි. B පිරිමි විධායකයෙකි. ආ ඔන්න කියන D විධායකයෙකි. ඒ වගේම පිරිමි කෙනෙක් පරිගණක ගැන නොදන්නා ඒ එහෙනම් ඒ කවුරු වෙන්න ඕනිද? ලිපිකාරු වෙන්න ඕනේ. ඇයි විධායක දෙන්න හරිනේ? එහෙමනම් ඒ ලිපිකාරු වෙන්න ඕනේ. පරිගණක ගැන නොදන්නා ඒ Y වාහනයෙන් ගමන් කරයි. දැන් ඔය උත්තර ඉඳලා අපි ඔක්කොම ලියන්නේ ඇයි? ඒ යන්නේ Y වාහනෙන් නම් F ඒක යන්න ඕනේ. ඇයි? මොකද තව එකයි තියෙන්නේ ඒක අනිවාර්යයෙන්ම සීර දෙන්න ඕනේ C A හා F සමග මිතුරු නැහැ අමනාපයි එහෙමනම් අනිවාර්යයෙන්ම A යන වාහනේ S ගන්න ඕනේ ඒ වගේම විධායකින් දෙන්නා C හා D මේ දෙන්නට එකේම යන්න බැහැ එහෙමනම් අනිවාර්යයෙන්ම D මේකට එන්න ඕනේ प्रश्न හතර දෙනයි C කවුරු වෙන්න ඕනිද? පිරිමියෙක් E පිරිමි කෙනෙක් වෙන්න ඕනේ C කාන්තාවක් නිසා. කොහොමද දීක කියන්නේ? කැඩි කැඩි එහෙනම් දීක මට ඇහෙන්නේ හරියට. मट है नदीका බීගේ තනතුර මේ ප්‍රශ්නේ අහන්නත් බයක් නැහැ බීගේ තනතුර මොකද ගෙලින්ම කියලා තියෙනවා පරිගණක ක්‍රියාකාරක මින් නිවැරදි කුමක්ද A පිරිමි ලිපිකර්මයේ වැරදි B පිරිමි පරිගණක ක්‍රියාකරවන්නේ නිවැරදි එහෙනම් එතනින් හරියට යන්න ඕනෙම නැහැ නේ
ලිපිකරුවන් තිදෙනා කවුරුන්ද? A E සහ G. A E සහ G. පැහැදිලි නේද? මොකද F පරිගණක වෙන්න ඕනේ. මෙයා sorry F පරිගණක වෙන්න ඕනේ. A ලිපිකරු නිසා F අනිවාර්යෙන් පරිගණක වෙන්න ඕනේ. E එහෙම නම් පරිගණක දෙන්න හරි E ලිපිකරු වෙන්න ඕනේ. A E G. ඕනාලික ඔයා කියන දේ මට ඇහෙන්නේ නැහැ නාලික. දහන් දහනමේට උත්තර ටික කියන්න පුළුවන්ද? දහනමේද? දාසේද? දාසේද තුන්වෙනි එක. දාහතටත් තුන්වෙනි එක. දහඅටට එක. දහනමේට දෙක. විස්සටත් දෙක. හරිද? ප්‍රශ්න තියනා ඉන්නවද? ප්‍රශ්න තියනා ඉන්නවද? ප්‍රශ්න නැහැ. අංක 21 සිට 25 ප්‍රශ්න මහල් නිවාසයක් පිළිබඳවයි. බිම් මහලකින් සහ තවත් මහල් දෙකකින් යුතු මෙම නිවාසයේ නිවාස 13ක් තියෙනවලු. මෙන්න බිම් මහල මෙන්න මහල් දෙක. මේ ඔක්කොගෙම නිවාස 13ක් තියෙනවලු. නිවාස 13ක් තියෙනවා. 11 සිට 15 දක්වා උත්තර ටික 11ට 2 12ට 4 13ට 2 14ට 1 15ට 3 15ට 3 හරි. 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා තියෙන ටිකට අපි මේ කතා කරන්නේ. බිම් මහලකින් සහ තවත් මහල් දෙකකින් යුතු නිවාසයේ නිවාස 13ක් තිබෙනවා. ඉන් පහක පදිංචිකරුවන් නැතිලු. මේකෙන් පහක් නැහැලු. එහෙමනම් 8 දෙනයි ඉන්නේ. 8ක් පිල් වෙලා. ඉන් පහක පදිංචිකරුවන් නම් ඇත. අනෙක් ඒ වායේ ව්‍යාපාරිකයන් දෙදෙනෙක්. බිස්නස් මන්ලා දෙකයි. ඉංජිනේරුවරුන් දෙදෙනයි. ඉංජිනියර්ස්ලා දෙකයි. ධනකාධිකාරීවරුන් තිදෙනයි. එකවුන්ටන්ලා තුන් දෙනයි. ඩොක්ටර්ස්ලා එක්කෙනයි. හතරයි අටයි. හරි නේ? අට හරි නේ? එතකොට අටකයි පදිංචි වෙලා ඉන්නේ. අට හරි. එක්කෙක් මහලේ යටත් පරිසෙන් නිවාස තුනක් හෝ හයකට නොවැඩි ගණනක් තිබේ. හැම එකම තියෙන්නේ එකක් තුනක් තියෙනවා හයක්. උපරිම තුනයි සරි අවම තුනයි උපරිම හයයි. එක් කිසිදු මහලක එකම වෘත්තිකයන් දෙදෙනෙක් වාසය නොකරයි. වෘත්තිකයන් දෙදෙනෙක් එකම වෘත්තිකයන් දෙදෙනෙක් එක මහලක නැහැ. ඒ කියනකොටම අපිට පුළුවන් මොකද්ද? ඔයාලා ගන්න පුළුවන් අපිට. කවුන්ටර් ලොටික දානවා. 1 2 3. මේ මේවට මේවා ඔලුවට එන්න ඕනේ. ඒ කියන්නේ මේ කියනකොට මේවා මතක තියාගෙන තත්කාල දැම්මා. විසඳන්න ලේසි. මේක විසඳලා ඉවරයි අපි.
දෙවෙනි උඩුමහලේ නිවාස හතරෙන් එකට ව්‍යාපාරිකයෙක් වෙසේ මේකේ හතරක් තියනවලු එකක බිස්නස්මන් කෙනෙක් ඉන්නවලු තව දෙකක් තියනවා එතකොට නේ එකක ව්‍යාපාරිකයෙක් වෙසේ ඔහුට එක් අසල්වැසියෙක් व्यापारी महाली वैद्य वरिया व्यापारी की असल वेरी गुड महानो එක් මහලේ යටත් පිරිසෙන් නිවාස 3ක් හෝ 6කට නොවැඩි ගණනක් තිබේ ඒ කිසිදු මහලක හඳමද කියාගෙන ඒ කිසිදු මහලක එකම වෘත්තිකයන් දෙදෙනෙක් වාසය නොකරයි තේරුණාද ඇලිද පැහැදිලිද පැහැදිලි එහෙමනම් ඒක කියනකොටම දැම්මා ඒ කියලා දුන්නම अभियोगिताने මේක වුණන්දු වෙන්න මේවා එක කීපයක් කරන්න මේ පොයින්ට් එක මේක උත්තර ගත්තට වැඩක් නැහැ මේ මම මේ කියන පොයින්ට් එකයි ගන්න ඕනේ උත්තර නෙවෙයි උත්තර නම් කොහොමද එකයි පොතක් ගත්තොත් පොතේ උත්තර තියෙනවා එහෙමනේ අපි ක්‍රමවේදය වලට ගන්න පොයින්ට් එක ගන්න හරි ඒක නිසා පුළුවන් ප්‍රශ්න ගොඩක් හදන්න ඕනේ එක ප්‍රශ්න ගොඩක් හැදී යුත්තේ එක හරි හරිද අපි එහෙම කියාගෙන යන්නක බලන්න උඩුමහලේ නිවාස හතරෙන් එකක ව්‍යාපාරිකයෙක් ඉන්නවා ඔහුට එක් අසල්වැසියයි මෙයා විතරයි එහෙනම් මේ දෙකේම නැහැ බලන්න මම මේ දෙක එහෙම කියලා ගත්තා ඊළඟ වාක්‍යයෙන් කියනවා එතන වෙන කවුරුවත් නැහැ කියලා ඊට පස්සේ එතන කියනවා ඔහුට එක් අසල්වැසියකි ඔහුට වෙන අසල්වැසියක් නැහැ එහෙනම් උඩු දෙවෙනි උඩුමහලේ ඉන්නේ දෙන්නයි අනිත් දෙක හි ඊට පස්සේ කියන ව්‍යාපාරිකයන් දෙදෙනා යාපද මහල්වල එහෙනම් පළවෙනි තට්ටුවේ ඉන්න අයා වෛද්‍යවරයා ව්‍යාපාරිකයෙක් කිව්වි අසල් වැසියෙක් නෙවෙයි එහෙනම් ડોක්ටර් ඉන්නේ කොහෙද පහල දැන් මෙතනින් හැ ඉතුරු ටික පුරවන්න පුළුවන් පළවෙනි උඩුමහලේ එකදු නිවසක්වත් හිස් නැත පළවෙනි උඩුමහලේ එකම නිවසක්වත් හිස් නැතලු එහෙනම් කොහොමද අපි දාන්නේ තව ඉන්නේ කවුද මේ දෙන්න දැම්මා අපි මෙයා දැම්මා මේ දෙන්න විතරයි ඉංජිනේරස් වල දෙන කොහෙද අපි දාන්නේ එක්කෙනෙක් දෙවෙනි එකට අනිත පහළ මාළේ එක්කෙනෙක් බිම් මහලේ එක්කෙනෙක් මේකේ මට කියන්න දැන් කවුරු හරි බිම් මහලේ නිවාස කීයක් තියනවද බිම් මහලේ 3ක් අංගි වෙරි बुद्धि හොඳයි අංගි හොඳයි හයයි හයයි එයි මං එහෙම කියන්නේ ඔක්කොම 13ක් මිස ඒකේ 13යි උඩ 4යි කියනවා මේකේ එකක්වත් හිස් නැතිලු හිස් නැත්නම් මේකේ තියෙන බුලන් කීයද උඩරිම 3යි මේකේ 3යි මේකේ 4යි 7යි තියෙන්න ඕනි 13ක් එහෙනම් මේකේ කීයක් තියෙන්න ඕනිද
හයක් තිබිය යුතුයි. හයක් තිබිය යුතුයි. හරිද? අපේ හැදලා ඉන්නවද? මේක මම සරලයි කියලා අමාරුයි වගේ නේද මම? කොහොමද කියන්නේ? टाइप कर लेवा उत्तर බිම් මහල 1 2 එතන මේවා එකක් නැතු දෙකක් තියෙන බෑ නේද? ගෙදරක මහල්ලි මහල් දෙක එතන උඩ ලියන්න බෑනේ. නදීකගේ පස්සේ නදීක ස්ටාර්ට් නදීකගේ මේ මේ කියන එක කාටවත් ඇහෙනවද වෙන කාට හරි? මට ඇහෙන්නේ නැහැ බැහැලේ. ऐसा आप इधर कैडी कैडी है ही नहीं सर और साउंड के कैडी कैडी है नाटी का बोलते टाइप कर ले वाले तो बोलते माता उत्तर देने पूर्वा सामान्य मागी योजना है विभाग या कॉलेज हुआ मेवाड़ी का कावर नहीं करा जाने का फंदा है वह कुर्ती के केमरे के हाथ जेब के केमरे तो उपाध्यारी एक සාමාන්‍ය මගේ තර්කය මේ IQ අවබෝධය කියන දෙක නිවැරදිව කිසියම් ක්‍රමවේදයක ගන්න ඔබ ග්‍රහණය කරගත්තොත් ඕනෑම රජයේ විභාගයක් ලියන්න පුළුවන් මේ පේපර් දෙක සහිත. එකහන්ද එක නිවැරදිව. එහෙන් මෙහෙන් කෑලි කෑලි නෙවෙයි. පිළිවෙලද ඉගෙන ගන්න. අභ්‍යාස පුළුවන් තරමක් කරන්න. මතක තියාගන්න අභ්‍යාස දැන් සාමාන්‍ය කෙනෙකුගේ හැකියාව සාමාන්‍ය අපිට සහජ හැකියාව කියන්නේ සහජයෙන් ඉනේව තියෙනවා. उपाधिंदोत्साह මන්දෝත්සාහය වෙන්න එපා එකම දේ නැවත නැවත කරන්න නැවත නැවත කරන්න ඔබ කරගෙන යද්දී ඔබට ගැටලුවක් තිබෙනවා නම් මට කෝල් එකක් එහෙම කතා කරන්න ඉන්න ඕන තමයි කෝල් එකක් දීලා මගෙන් අහන්න මෙන්න මේකට මොකද ප්‍රශ්නේ ඒක පැහැදිලි කරලා දෙන්න එහෙනම් ඒක නිසා මේ ඔක්කොම අවස්ථා දීලා මම මේ වීඩියෝ එක දෙන්නම් එක දෙනවා එකක් බලන්න පුළුවන් ප්‍රශ්න අහන්න පුළුවන් විවිධ දේවල් ඒක නිසා විවිධ ආකාරයේදී හැම ආකාරයකම ඔබ කළ යුත්තේ මේවා ග්‍රහණය කරගෙන හොඳට ප්‍රවීණ වෙන්න ඕනේ. ආ පුළුවන් තරම් මේක පරිශීලනය කළා 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 විභාග මේ හැම අභ්‍යාසයක්ම නිවැරදිව ඔබට විසඳන්න පුළුවන් මට්ටමට ඔබ වැඩෙන්න ඕනේ. ඔබ වර්ධනය කරගන්න ඕනේ. මේක බැරි දෙයක් නෙවෙයි. මේක පුළුවන් දෙයක්. ඒක නිසා මම නිරන්තරයෙන් මතක් කරනවා. මම මේ කළාට වැඩන්නේ ඔබ කරගන්නේ නැත්නම්. හරි? නාදීකගේ ප්‍රශ්නේ එනකම් මම යනවා ඉස්සරහට. මේක උත්තර දි ගන්න බැහැද? උත්තර දි කිව්වේ නෑ නේද අපි දෙවෙනි උඩු මහලේ නිවාස කීයද? දෙවෙනි උඩු මහලේ කොහොමද? එක තට්ටුවකට එන මේ ඔව් දෙවෙනි උඩු මහලේ සර් හතරක් තියෙනවා. ඔව් හතරක් තියෙනවා.
මේකේ තව තුනක් තියෙනවා මේ වගේ කවුරුද බාගෙට ප්‍රශ්නයක් එවුවා මට ඒක සම්පූර්ණයෙන් ඇහුන්නේ නැහැ හරි පළවෙනි උඩුමාලයේ නිවාස කීයද 3යි බිම් මහලේ නිවැසියන් නිවැසි වෘත්තිකයන් කවුද ජනකාධිකාරීවරේ වෛද්‍යවරේ ඉංජිනේර කෙනෙක් පළවෙනි උඩුමහලේ වාසය නොකරන වෘත්තිකයා කවුද පළවෙනි උඩුමහලේ වෛද්‍යවරයා එකලංග මහල් දෙකක පමණක් වාසය කරන වෘත්තිකයන් එකලංග මහල් දෙකක පමණ ව්‍යාපාරිකයන් සහ ඉංජිනේරුවෝ පමණක් කියන වචනේ හොඳට මතක තියාගන්න ව්‍යාපාරික සහ ඉංජිනේරුවෝ පළවෙනි උත්තරේ මොනවද? අපි එක්වෙනි එකට එන්නේ දෙවෙනි උඩු මහලේ නිවාස කියලා 4යි. 1යි 2යි 3යි 4යි. සර් ඉස්සර කියන්නේ තියෙන්නේ. කීයක් ඉස්සද කියලා යන්න. උඩු මහලේ නිවාස කීයක් ඉස්සද කියලානේ තියෙන්නේ. ආ සරි. Very good very good. දෙවෙනි උඩු මහලේ නිවාස කීයක් ඉස්සද? දෙකක් ඉස්ස sorry. දෙවෙනි උත්තර දෙකක් ඉස්ස. निवास किए देने में हिस्से की लाने ने देखा किस एरिस तो देख देखा किस उत्तरे देखा है हर जे එක එක තත්ත්වක ඇති ගෙවල් ගාන ගන්න හැටි අහනවා අපිට දැන් මේ ප්‍රශ්නේ මුලින් කියනවා ධනකාධිකාරීවරුන් 3 දෙනායි ව්‍යාපාරිකයන් 2 දෙනායි ඉංජිනේර්ස්ව දෙන්නයි එකවුන්ටර්ලා 3 දෙනායි ඉංජිනේර්ස්ලා දෙන්නයි ව්‍යාපාරිකයන් දෙන්නයි ડોක්ටර්ස්ලා එක්කෙනායි ඊට පස්සේ අපිට කියනවා එකම වෘත්තිකයේ වෘත්ති එකම වෘත්තිකයන් දෙදෙනෙක් එකම මහලේ ඉන්නේ නැහැලු එකම වෘත්තිකයන් දෙදෙනෙක් එකම මහලේ ඉන්නේ නැහැ කියනකොටම අපිට පුළුවන් එකවුන්ටර්ලා 3 දෙනා මහල් 3ට දාන්න පැහැදිලිද ඊට පස්සේ අපිට එකක් කියනවා ව්‍යාපාරිකයේ උඩු මහලේ එක්කෙනා දැම්ම උඩු මහලට ඊට පස්සේ කියනවා ආ දෙවෙනි උඩු මහලේ නිවාස හතරක් තියනවා කියලා කියනවා කෙලින්ම නිවාස හතරක් තියනවා කියලා කියනවා. ඒක එකක ව්‍යාපාරිකයෙක් ඉන්නා ඌට එක අසල් වැසියයි වෙන කවුරුවත් නැහැ කියලා කියනවා. එමනා මේ දෙකම හි. ඊට පස්සේ කියනවා ව්‍යාපාරිකයන් දෙදෙනා ආසන්න මහල්වල. එහෙනම් ඊගාවෙක් කෙනා ඉන්නේ පළවෙනි මහලේ. හරිද? වෛද්‍යවරයා ව්‍යාපාරිකයෙක්ගේ අසල් වැසියෙක් නෙවෙයි කියලා කියනවා. එහෙමනම් එයා ડોක්ටර් ඉන්නේ අනිවාර්යෙන් පහළ මහලේ. බිම් මහලේ. එහෙමනම් ඉතල අපිට කියන්නේ එහෙමනම් උඩු මහලේ දෙවෙනි උඩු මහලේ වෙන කවුරුවත් නැතිනම් ඉංජිනේර්ස්ලා දෙදෙනා දෙපැත්තට දාන්න ඕනේ බිම් මහලයි පළමු මහලයි පළමු උඩු මහලේ කවුරුව sorry පළමු උඩු මහලේ එකම නිවසක්වත් හිස් නැතිලු එහෙමනම් 3 දෙනෙක් ඉන්නවා එකක්වත් හිස් නැහැ එහෙමනම් නිවාස 3යි නිවාස 3යි යටම තට්ටු එහෙමනම් අනිවාර්යෙන් ගියත් තියෙන්න ඕනිද ඔක්කොම නිවාස 13යි පළවෙනි සුරේ දෙවෙනි තට්ටුවේ 4යි පළවෙනි තට්ටුවේ 3යි 7ක් අඩු කළාම 6යි මේ 6ම බිම් මහලේ දෙන්න ඕන මේ 6ම බිම් මහලේ දෙවිය යුතුයි 6ම බිම් මහලේ දෙවිය යුතුයි හරිද සර් 25 වෙනි එක තේරුන්නේ නැස ගත්ත විදිය එකලංග මහල් දෙකක පමණ මොහොමවත් ඔසර් එතකොට අර දෙවන මහල් සහ පළවෙනි මහල් ගන්න බැරිස එතකොට එකවුන්ටන්ලා දෙන්න ඉන්නවා ඊට පස්සේ බිස්නස් බෑන්ලා දෙන්නෙක් ඉන්නවා අපිට කියන්නේ මෙහෙමනේ එකලංග මහල් දෙකක පමණ වාසය කරන වෘත්තිකයා
එක ළඟ මහල් දෙකක පමණ. ඒ කියන්නේ මහල් තුනේම නැහැ කියන එක කියන්නේ. ආ. එන්නද? ආ හා හරි සර්. එන ඇකවුන්ටන්ට අර පල්ලෙහෙත් ඉන්න හින්දා ගන්න බෑ. අන්න ගන්න. පැහැදිලිද? ආ හා හරි සර් හරි. අපහසු අය මේවා නැවත නැවත හදන්න. දැන් මම මේ කීප තැනක් මේවා කියවන හන්දා මේවා මට දැන් මතකයි. ඒ හන්දා ඔබ මගේ මම බස් එකේ දැන් කාර්ය කියලා වත් යවුවා මට මේකට උත්තර දෙන්න පුළුවන්. පැහැදිලිද? ඒක නිසා මේ ඔනලාක වැඩ කරගෙන යද්දී අපහසු වෙනවා මගෙන් අහන්න. කිසි ගැටලුවක් නැහැ. අපි යන් ඊගාව එකට 26 ඉඳලා 30 දක්වා වෛද්‍යවරුන් ප්‍රතිකාරණය කරන සායන මධ්‍යස්ථානයක් පිළිබඳවයි. සාන්ත ප්‍රභා සසිනියන වෛද්‍යවරුන් සායන දින මෙහෙවයි. කවුද වෛද්‍යවරු? සාන්ත ප්‍රභා සසිනි. සාන්ත ප්‍රභා සසිනි. මේගොල්ලේ නේද දවස් ගැන අපිට කියනවා අපි ගමු සඳුදා සංඝාරුවාදා බදාදා සාන්ත පැමිණින්නේ අඟහරුවාදා බ්‍රහස්පතින්දා ඉරිදා. අඟහරුවාදා බ්‍රහස්පතින්දා ඉරිදා 12 සිට 4 දක්වා. ප්‍රභාත් පැමිණින්නේ සඳුදා බ්‍රහස්පතින්දා සිකුරාදා ඉරිදා 10 සිට 3 දක්වා. මේ දවස්වල හැම දවසකම 10 ඉඳලා 3 දක්වා ඉන්නවා. සසිනි පැමිණෙන්නේ සඳුදා බදාදා බ්‍රහස්පතින්දා. සඳුදා බදාදා බ්‍රහස්පතින්දා 9 සිට 12 දක්වා. නමේ සිට 12 දක්වා සිකුරාදා සෙනසුරාදා ඉරිදා 2 සිට 4 දක්වා. එච්චර මේක නම් හරි සරලයි. දවසේ කිසියම් වේලාවක වෛද්‍යවරුන් කිදිනාම හමු විය හැක්කේ සතියේ කවර දිනවලදීද? කවද්ද පුළුවා? බ්‍රහස්පතින්දා ඉරිදා. ඉරිදායි. එතකොට උත්තරේ 4. 4. උත්තරේ 4. පෙරවරුක හමු විය නොහැකි වෛද්‍යවරයා හෝ වෛද්‍යවරුන්. ශාන්ත. ශාන්ත. එක ශාන්ත. ශාන්ත තමයි පෙරවරුක මොන හැටි බැරි කෙනා. ඔව අනුපම වෛද්‍යවරයෙකු වරේකු හමු වීමට අවම අවස්ථාවේ සතියේ කවර දවසකද? සෙනසුරාදා. සෙනසුරාදා. පැය 2යි නේද? 2යි. සෙනසුරාදාට පැය 2යි. සෙනසුරාදාට පැය 2යි. වෛද්‍ය ප්‍රභාත් සහ වෛද්‍ය සසිනිට මෙම සායනයේදී එකිනෙකා හමු විය හැකි දින ගණන කීයද? ප්‍රභාත්යි සසිනිටයි. සමුද බෑ, අඟහරුවාද බෑ, බදාද බෑ, බ්‍රහස්පතින්ද පුළුවන්ද? බ්‍රහස්පතින්ද පුළුවන්නේ. ඊට පස්සේ සෙනසුරාදා පුළුවන්. දවස් දෙකයි.
බෘහස්පති ඉඳ පුළුවන් සිකුරාද පුළුවන් හතරක් ඉරිදත් පුළුවන් අඟහරුවාද අපි සාන්තත් එක්ක සෝරි හතරක් දැන් වෙලාව වෙලාවත් එක්ක බෑ නේද ඔව් වෙලාවත් එක්ක බෑ සර් 3යි සර් 3යි පුළුවන් සර් දවස් නෑ 10යි 3යි නේ දැන් මෙයා 9යි 12යි 10යි 3යි පුළුවන් 9යි 3යි 10යි 10යි 3යි 9යි 12යි පුළුවන් නේ ඒ හතර වාරෙම 10යි මෙතන 10යි 3යි මෙතන 2යි 4යි ඒත් පුළුවන් 2යි 4යි 10යි 3යි දවස් හතරක් පුළුවන් පස්තරුවේ හමු වේ නැහැකේ සතියේ කවර දවසකද පස්තරුවේ බැරි බදාදා බදාදා ඔව් බදාදා සෙනසුරාදා නේ අසල් බදාදා විතරයි බදාදා විතරයි පස්තරුවේ බැරි අනි දවස්වල පුළුවන් අර මුලින් තරකන රාම වලට මේක ලේසි නේද සර් උත්තරේට බදාදා නැහැ නේකේ කොයි එකේද ඒ සර් මේ 30 වෙනි එකේ උත්තර ටිකට දෙක තියෙනවා බදාදා සෙනසුරාදා දෙවෙනි උත්තරේ බදාදා දෙක උත්තරේ තියෙනවා දෙවෙනි උත්තරේ බදාදා वैद्यवरूपुरी පෙරවරුවක හමු විය නැහැ කි වෛද්‍යවරයා සාන්ත බෑ සාන්ත විතරයි එක නේද 27 පළවෙනි උත්තරේ නේද ඔව් සර් පළවෙනි එක 27 වෛද්‍යවරයෙකු හමු වීමට අවම අවස්ථාවට සෙනසුරාදා ඒ කියන්නේ 4 වෙනි උත්තරේ උත්තරය උත්තර අංක 4 වෛද්‍ය ප්‍රභාත් සහ වෛද්‍ය සතියේ මෙන්න සායනේදී එකිනෙකා හමු වේ හැකි සතියේ දින ගණන 4යි 4 වෙනි උත්තරය. පස්වරුවේ හමු වේ නැක්කේ බදාදා දෙවෙනි උත්තරය. උත්තර අංක 2. ඊළඟ ප්‍රශ්නේ මේ අවබෝධ පේපරේට යනවනේ ප්‍රශ්නයක්. සර්. ඔව්. මේ 26 වෙනි එකේ බහස්පතින්දා ඉරිදයි දෙකේම තුන් වෛද්‍යවරු තුන් දෙනාම හමු වෙන්න පුළුවන් නේද? ඔව් සර් එහෙම තමයි. ඒක තමයි. හතර සූත්‍රය. ආව සර්. සර්ට කියවල තුන් වෙනි එක. උත්තරේ හතර එන්න ඕනේ සර්. ආ නෑ සෝරි. තුම දවසේ කිසියම් වෙලාවක තිදිනාම හමු විය හැකි වෙලාවල් නේ. බහස්පතින්දා හා ඉරිදා. හතර වෙනි උත්තරේ. උත්තර අංක 4. ඊළඟ පේපරේ ප්‍රශ්නේ 31 ඉඳලා 35 දක්වා මේක අවබෝධයට යන්න ඕනි ප්‍රශ්නයක්. ඒතරම් මේක ඒ පැත්තෙන් යන එකක්. අපිට කියනවා 31 ඉඳලා 35 දක්වා අසායත්තේ ගොවි මහතෙකු රුපියල් ලක්ෂ 5ක ණය මුදලක් කර්මත කිරීම හොඳා ග්‍රාමීය ණය දෙන සමිතියක විධායක නිලධාරියෙකු ගන්නා තීරණ පිළිබඳවයි. ඔබ එම විධායක නිලධාරියායි සිතන්න මෙහිදී ගොවියාට පහසඳහන් සුදුසුකම් දෙවිය යුතු බව උපදෙස් දී ඇත හෙක්ටයාර 5කවත් වගා කළ හැකි ඉඩමක් ගොවියාට තියෙන්න ඕන හෙක්ටයාර 5ක වගා කරන්න පුළුවන් ඉඩමක් ගොවියාට තිබිය යුතුයි රුපියල් ලක්ෂ 4කවත් ඇපයක් ඉදිරිපත් කරන්න ඕන රුපියල් ලක්ෂ 4කවත් ඇපයක් දෙන්න ඕනි 2011 5 1 1 දිනට වයස අවුරුදු 50 නොයෙක් නොවේ සිටිය
පහර වඩා අඩු වෙන්න ඕනේ. එහෙනම් උපදින්න ඕනේ කොයි දවසේද? 2011යි 5යි එකෙන් 50ක් අඩු කළාම 61යි 61යි 5යි 1. ඒ කියන්නේ 61යි 5යි එකෙන් පස්සේ උපදින්න ඕනේ. සමිතිය ලබාගත් ණය මුදලක නොගෙවූ ඉතිරියක්. ඒ කියන්නේ ණයක් අරගෙන දැනට ඉතුරු වෙලා තියෙන බෑ. සමාසතු ඉදම අක්කර පහට වඩා අඩු නම් වසරකට දෙවරක් භෝග වගා කරන්න පුළුවන් වෙන්න ඕනේ. හෙක්ටයාර 5ට වඩා අඩුයි නම් වසරකට අවස්ථා දෙකක් දෙවරක් භෝග වගා කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. එහෙත් එවිට ඉල්ලුම්පත් අනුමත කරන්න ඕනේ සභාපති. ඉල්ලුම්පත් අනුමත කරන්න ඕනේ කවුද? සභාපති. කලින් ලබාගත් ණයක ඉතුරුවක් ඇතොත් කලින් ලබාගත් ණය මුදලක ඉතුරුවක් තිබෙනවා නම් ඊට සරිලන ස්ථිර තැන්පතුවක් තිබිය යුතුයි. කලින් ලබාගත්තු ණය මුදලක් ගෙවලා නැති කොටසක් තියෙනවා නම් ස්ථාවර තැන්පතුවක් තියෙන්න ඕනේ. එවිට ඉල්ලුම්පත සාමාන්‍ය අධිකාරිය තමයි අනුමත කරන්න ඕනේ. දැන් ඔය එක මතක තියෙන්න ඕනේ. මේ උපදේශ අනුව පහත දැක්වෙන ප්‍රශ්නවල පහත ප්‍රශ්නවල දැක්වෙන ණය ඉල්ලුම්කරුගේ ඉල්ලුම්පත් අධ්‍යයනය කොට පහත සඳහන් කවර තීරණයේ ලැබිය හැකිද විමසා දී ඇති නිවැරදි පිළිතුරු පිළිතුරේ අංකය ඉර මත ලියන්න. ණය අනුමත කළ නොහැක. ඒතර A කියලා කියන්නේ ණය අනුමත කරන්න බෑ. B කියන්නේ ඉල්ලුම්පත සාමාන්‍ය අධිකාරියට යවන්න ඕන. සාමාන්‍ය අධිකාරියට යවන්න ඕන මොන වගේ අවස්ථාවකදීද? ණය මුදලක ඉතුරුක් තියෙනවා නම් ඒකට ස්ථාවර තැන්පතුවක් තිබෙන අවස්ථාවවලදී सभापति जनवरी සමිතියේ ණයක් ඉල්ලුම් කර ඇත දෙන්න පුළුවන්. පුළුවන්. මොකද උත්තරේ? දෙන්න පුළුවන්. E 4 E උත්තරේ. 64 වෙනි උත්තරේ. 32 සුරේෂ් සිල්වා 61 ඔක්තෝබර් 2010 උපදිලා දෙන්නේ. වයස ප්‍රශ්නයක් නෑ. හෙක්ටයාර 4යි 5ට අඩුයි. අන එකින් එකට කතා කරනවා. එකින් එක මතක තියෙන්න. පහට අඩුයි. භෝග දෙකක් වගා කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. එහෙමනම් ලක්ෂ 4 කැපයක් ඉදිරිපත් කරන්න පුළුවන්. සමිතියට ණය නැහැලු. කවුද අනුමත කරන්නේ? සභාපති. සභාපති යන ප්‍රදාංකේ. D 3 32ට 3 වෙනි උත්තරේ. 32ට 3 වෙනි උත්තරේ. මහීපාල ප්‍රනාන්දු සමිතියෙන් ණයක් ඉල්ලුම් කළ ප්‍රථම අවතාවයි. ඒ කියන්නේ පෙර ණය අරන් නැහැ කියන එක කියන්නේ. ආ ප්‍රථම අවස්ථාව මේ ණය ඉල්ලුම් කරපු ඔහු නමින් සමිතියේ ස්ථිර තැන්පතුවක රුපියල් ලක්ෂ 3ක් තියෙන්න ඕනි. ස්ථිර තැන්පතුවක රුපියල් ලක්ෂ 3ක් තියෙන්න ඕනි. එතන ඇත්තනේ කියන්නේ. තියෙන්න ඕනි නෙවෙයි ඇත්තනේ. හරි. තියෙනවා හරි ඇත. ඔහුට වසරකට වරක් වගා කළ හැකි ඉඩමේ හෙක්ටයාර 4යි. ආ. පහට අඩුයි හැබැයි දෙවරක් වවන්න බෑ. අපේ ඉදිරිපත් කළ හැකි නිවස ලක්ෂ 2ක් වටිනවා. ඔහුගේ උපන්දිනය 61 වයස නම් ගැටලුවක් නෑ. මොකද කරන්න පුළුවන් මේ ණයට? අනුමත කළ නොහැක සර්. අනුමත කරන්න බෑ. අනුමත කළ නොහැක. එහෙනම් උත්තරේ කීයද? ृष्टि मोहम्मद
රුපියල් ලක්ෂ 3ක ස්ථාවර තැන්පතුවක් තියෙනවා. ඔහු දැනටම සමිතියට රුපියල් ලක්ෂ 3ක නොගෙවු ණයක් ඇත. එතකොට මේක ජීන්ට දාන්න වෙනවා සර්. සාමාන්‍ය අධිකාරී ඉදිරිපත් කරන්න ඕනි D නේ. සරි. C. B. සරි B B. 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 සාමාන්‍ය අධිකාරී ඉදිරිපත් කළ යුතු B. වික්‍රම අල්විස්ට හෙක්ටයාර් 7ක වගා කළ හැකි ඉඩමක් ඇත. ඔහු සමිතියේ නායකයෙක් නැත. ඔහු වසරකට භෝග දෙකක් වගා කරයි. ඔහුට රුපියල් 5ක ඇපයක් ඉදිරිපත් කරන්න පුළුවන්. प्रश्न අජිත් බාලා චාලි දැනි ඉන්දුහා තාරා විතරයි වෙනස්ලා තියෙනවා නරු නිලියන් ගැන සිතන්න සලකන්න අංක පහකින් යුත් දර්ශන රැගත් නාට්‍යයේ දර්ශන පහක් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි ආ දර්ශන වාර 5යි පැහැදිලි දර්ශන වාර 5ක් තියෙනවා එක හා 3 දර්ශන වල චරිත 3යි මේකේ චරිත 3යි මේකේ නළුව 3 දෙනෙක් රඟපාන්න ඕන අනෙක් කේවායි චරිත 4ක් වේ මෙවැයි චරිත 4යි පැහැදිලිද චරිත 4යි එක් එක් අංකය සඳහා ආලෝකණය මෙහෙවන්නේ රඟ නොදක්වන නළු නිලියන් දෙදෙනෙකු විසිනි ආලෝකයේ මෙහෙවනවා ලයිටින් වල ඉදෙන්නේ දැන් අපිට ඉන්නේ කවුද අජිත් බාලා චාලි ඩැනි ඉන්දු තාරා එතන මේ දැන් බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 4 දෙනාම රඟපෑවොත් දෙන්නේ ආලෝකයේ මෙහෙවන බැරිද සෑම නළුවෙක්ම නිලියක්ම අංක 3ක රඟපායි. සෑම නළුවෙක්ම සෑම නිලියෙක්ම චරිත 3ක රඟපාන්න ඕනේ. පැහැදිලිද? දර්ශන 3ක රඟපාන්න ඕනේ. ඒ 3ම එක පිට එක නොවේ. ආ එක පිට එක 3ම නෙවේ. මෙහෙම බෑ. 1 2 පුළුවන් ආය 4 පුළුවන්. පැහැදිලිද? එහෙම නැතුව මේක තුනක් රඟපාන්න බෑ. එක ළඟම තුනක් නෙවෙයි, ඛණ්ඩණය කරලා තුනක් රඟපාන්න. එසේම සෑම නළුවෙක්ම නිලියක්ම අංක දෙකක ආලෝකයේ මෙහෙවයි. රඟ නොපාන අය ආලෝකයේ මෙහෙවිය යුතු නිසා අනිවාර්යයෙන්ම දෙකක ආලෝකයේ රඟ ආලෝකයේ මෙහෙවන්න ඕනේ. ඒද පිට පිට නෙවෙයි. අය එකත් පිට පිට නෙවෙයි. මේ යන උන පහත දැක්කන ප්‍රශ්නවල දී ඇති පිළිතුරු අතරින් තෝරා තිත්තිර මත ලියන්න. අපිට කියනවා පළමු වන දර්ශනයේ චාලි ඉන්දි චාලි හා ඉන්දු ආලෝකයේ මෙහෙවා. චාලි ලයිටින් චාලි ලයිටින් ඉන්දු ලයිටින් මේක පැහැදිලි කරන්න මේක ගන්න එහෙම නැත්නම් මේකට අවශ්‍ය නැහැ. අනේ මේ දෙනා ලයිටි. මෙහි වේ සිතන්න.
මෙහෙයුවේනම් මෙහින් කවරක් අසත්‍ය වෙයිද? එතකොට පළවෙනි එකේ චාලිහා ඉන්දු තමයි ආලෝකයේ මෙහෙයුවේ. එහෙනම් මේවෙන් කොයි එකද සත්‍ය? චාලිහා ඉන්දු අංක පහ දර්ශනීය රඟපාති. මෙයා පහේ රඟපානවලු. හරිද වැරදිද? හරි පුළුවන්. ආයක පුළුවන්. ඇයි? එකේ රඟපෑවා දෙකේලා ඉතින් තුන හතර පහේ රඟපෑවා. එහෙම පුළුවන්නේ? එක පිට පිට බෑ. තොම කඩල රඟපාන්න පුළුවන් නේද? හරි. දැනිහා ඉන්දු අංක හතර දර්ශනීය රඟති. දැනිහා ඉන්දු අංක හතර රඟපානවලු. එකක් පුළුවන්. පුළුවන්ද? පුළුවන් සේක. පුළුවන්. ඉතපස්සේ ඇයි දැනිහා ඉන්දුනේ දැනි මේකේ රඟපෑවා කියන්නකො මේකේ රඟපෑවේ නෑ මේකේ රඟපෑවා එහෙම රඟපාන්න පුළුවන් ගැටුවක් නෑ ඉන්දුගත් එහෙමයි මේකේ රඟපෑවා මේකේ නෑ මේකේ රඟපෑවා රඟපාන්න පුළුවන් ගැටුවක් නෑ චාලිහා ඉන්දු හතර දර්ශනේ රඟති චාලිහා ඉන්දු හතර රඟපානවලු එකක් වෙන්න ඒකත් පුළුවන් පුළුවන් සර් චාලිහා ඉන්දු අංක 3 හා 4 දර්ශනවල නගති. චාලිහා ඉන්දු අංක 3 හා 4 නගර පානවලු. ඒක බෑ. ඒක වෙන්න බෑ. ලයිටින්. ඒක වුණොත් 3 4 නගපෑවොත් එක්ක මේකයි රඟපාන්න බැරි වෙනවා. ඒක ලාර බෑනේ. වැදේද? චාලිහා ඉන්දු 3යි 4 රඟපෑවොත් බලන්න මෙතන රඟපෑවොත් මොකද වෙන්නේ? දර්ශන තුන රඟපාන නම් එක්ක මේක රඟපාන එක්ක මේක රඟපාන. එහෙම කරන්න බෑ. එක ළඟම වෙනවා. එහෙනම් හතරවෙනි ප්‍රකාශය සාවද්‍යයි. මොනවද තේ උත්තර? අනිකසේ යාලට දෙවෙනි එකේ අනිවාර්යයෙන් රඟපාන්න වෙනවනේ. ඔව්. පළවෙනි එකේ රයිටින් දානින්. ඔව් නේද මම. දැන් අපි ඒක කියන්නේ නැහනේ. ඒක කියන්නේ නැහැ. ඒක නොකිය තමයි අපෙන් අර අහන්නේ. එතකොට මොකද අපෙන් අහන්නේ ප්‍රශ්නේ මොකද ඒකේ? කවර අසත්‍ය වේද? එහෙනම් කොයි එකද අසත්‍ය? හතරවෙනි එක තමයි අසත්‍ය. දැන් ඊට පස්සේ මේවා මකන්න ඕනේ. ඒකයි මම කියන්නේ මේවා අර ඔබට මතක තමයි පළවෙනිම දවසේ කළා කෝච්චි කේස් එක. ගල් කිස්සේ නගිනවා A B C D E F කියලා 6 දෙනෙක්. ආ ඒ හැමදාම දෙහි වලින් හෝ වැල්ලවත්තෙන් බහිනවා. මතකද? ඔව් සර්. අන්නේ මේ ප්‍රශ්නේ හා සමාන ප්‍රශ්න. මේවා ඇත්තටම හොඳම තර්ක තර්කන ප්‍රශ්න මේවා. අංක 1 දර්ශනයේ බාලි චාලිහා තාරා රඟපානවා. අංක 1 මෙයා රඟපානවා, මෙයා රඟපානවා, තාරා රඟපානවා. අංක 2 දර්ශනයේ රඟපාන්නේ කවුරුන්ද? මොකද උත්තරේ? 4 3 වෙනි එකනේ 4 වෙනි උත්තරේ. අතර තුන කියලා කියන්නේ බාලා. බාලා චාලි දැනිහා තාරා. බාලා චාලි දැනිහා තාරා. හරිද? ඒක වෙන්න පුළුවන් නේ? වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒක පුළුවන් දෙන්න. වෙන්න බෑ ඇයි? ඉතුරු තුන් දෙනා ලයිට් ඉන්නේ. එතකොට හ්ම්. ඒ තුන් දෙනාගෙන් දෙන්නේ රඟපාන්න. දැන් මේ තුන් දෙනා රඟපෑවා නම් ලයිට් ඉන්නේ මෙයයි මෙයයි. මේ දෙන්නයි තුන් දෙනෙක්නේ. එතන මෙයක් ලයිට් ඈ? එතන මොකද වෙන්නේ? මේ දෙන්නෙන් එක්කෙනෙකුට එක ළඟ දර්ශන දෙක ලයිටින් කරන්න වෙනවා. ඒකයි බැරි. තේරුණාද? මේ හතර දෙනා ගැන හිතලා හරියන්නේ නැහැ. හැමෝම ගැන හිතන්න ඕන. තේරුණාද? එහෙමනම් මේ උත්තරේ අපෙන් අහන්නේ කවුද රඟපාන්නේ කියලානේ. ඒක හරියන්නේ නැහැ. අජිත් බාලා චාලිහා තාරා. අජිත් බාලා චාලිහා තාරා එක වෙන්නත් බැයි එහෙමනම් එක ළඟ මේගොල්ලෝ ආලෝකණේ මෙහෙවන්න ඕනි
අජිත් බාලා අදි බාලා චාලි ඉන්දු තාරා බාලා චාලි ඉන්දු තාරා මොකද තත්ත්වේ මොකද තත්ත්වේ පුළුවන්ද ඒත් ඇයි ඇයි බැරි මේ ආලෝකය කරංග මෙහෙවන්න වෙනවා ආලෝකය කරංග මෙහෙවන්න වෙනවා බලමු එහෙනම් හතරවෙනි එකවත් හරිද කියලා අජිත් දැනි සාධාරණයි අජිත් දැනි ඉන්දු තාරා අන්න හොඳයි උත්තරේ නේ පැහැදිලිද තේරුණාද එහෙනම් හතර උත්තරේ අපහැදිලියා ඉන්නවද दर्शनी दर्शनी පළවෙනි උත්තරේ මම එකින් එකට පැහැදිලි කරන්නම් බාලා චාලි දැනි තාරා බාලා චාලි දැනි තාරා මේ හතර දෙනා මෙහෙම රඟපෑවොත් මොකද වෙන්නේ මෙයාට රයිටින් කරන්න වෙනවා මේ දෙකේ එක තහනම්නේ එක ළඟ තහනම් මෙයාටත් එහෙම වෙනවා එක ළඟ එකක් තහනම් එහෙමනම් මොකද කරන්න ඕනේ මේක වෙන්නේ බෑ මෙහෙම වෙන්න ඉඩ තියන්න බෑ. ආ මෙහෙම වෙන්න ඉඩ තියන්න බෑ. අන පළවෙනි උත්තරේ වැරදි. දෙක අජිත් බාලා චාලි තාරා. අජිත් බාලා චාලි තාරා. ඒත් බෑනේ. ආ මෙයා හරි මොකද වෙන්නේ? ලයිටින් වල ඉඳෙන්න වෙනවා. එක ළඟ ආලෝකය මෙහෙවන්න බෑ. එහෙමනම් දෙවෙනි උත්තරේ වැරදි. දෙවෙනි උත්තරේ වැරදි. තුන බාලාචාලි ඉන්දු තාරා. බාලාචාලි ඉන්දු තාරා. දැන් ඔබට වැටහෙන්න ඕනේ ඒකක් නැහැ කියලා. මම හරිද? එහෙනම් මේ දෙන්නාට ලයිටින් වල මේ දෙන්නෙන් කෙනෙකුට එක ළඟ දර්ශන දෙකක් ආලෝකයෙන් මෙහෙවන්න වෙනවා. හතරවෙනි උත්තරේ අජිත් දැනි ඉන්දු තාරා. අජිත් සාධාරණයි, දැනි සාධාරණයි, ඉන්දු සාධාරණයි. එහෙමනම් අවුලක් ඇත්තේම නැහැ. තේරුණාද? සර්? ඔව්. පළවෙනි එකේ තාරා ඉන්නවා නම් දෙවෙනි එකේ දර්ශනයේ තින්න පුළුවන් ද තාරා? එහෙම කමන්නේ. එයා තුන්වෙනි එකේ තෝර හරව ගන්න බැහැ. අරස එක පිට එක නොවේ කි. එක පිට එක නොවේ තුනම. දර්ශන තුනම එක පිට එක නොවේ. මේක සම්පූර්ණයෙන් කියවම අර්ථය මොකද්ද? දර්ශන තුනම එක පිට එක නෙවෙයි. ආ හරි සර්. හරිද? अंक एक दर्शने अंक एक दर्शने बाला डेनी रंग पेवन बाला डेनी रंग पेवन इनिबी तुंग दर्शने बाला डेनी इंदु बाला डेनी इंदु रंग पेवा එමනම් හතරවෙනි දර්ශනීය රඟපෑ නොහැක්කේ මින් කවරෙකුටද ආඩද හතරේ රඟපාන්න බැරි ඉන්දුට නේ සර් ඉන්දුට කාටද බැරි ඉන්දුට 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 වෙරි ගුඩ් දැන් ඇවිල්ලා පිළිදෙන්නේ ඉන්දුට ඇයි දැන් බලන්න බාලා චාලි රඟපෑවා ඉන්දු රඟපෑවා කියලා කියන්නේ නැහැ නේ අපිට ඉන්දු මේකේ රඟපෑවා කියන මේකේ රඟපෑවා කියලා කියලා නැහැ. එහෙනම් ඉන්දු මේකේ රඟපාලා නැහැ.
එතකොට ඉන්න මේකේ රඟපෑවා නම් මෙයා දර්ශන තුනක් රඟපාන්න ඕනේ. දැන් මේ වලට නම් ගැටලුවක් නැහැ. මේකේ රඟපෑවා මේකේ නැහැ. මේකයි මේකයි ගැටලුවක් නැහැ. මේකයි මේකයි මේකේ ගැටලුවක් නැහැ. අපි බලමු මේකේ නම් හතර. අජිත් අජිත් කියන්නේ ගැටලුවක් නැහැනේ. මේකේ නැත්තම් මේකයි 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 පුළුවන්. අජිත් චාලි ඔව් මේකයි 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 පුළුවන්. මේ දෙකේම නැහැනේ. ඩැනි ඩැනිටත් පුළුවන්. මේක රඟපෑවා මේක නෑ. මේකයි මේකයි රඟපාන්න පුළුවන්. හැබැයි ඉන්දුට බෑ. ඇයි ඉන්දුට බැරි? ඉන්දු මේකේ රඟපෑවේ නෑ. රඟපෑවා නම් අපිට කියනවානේ මේක කියද්දි මේකේ රඟපෑවා කියලා නොකිය ඉන්නේ නැහැ. එහෙමනම් ඉන්දු තුනක රඟපානවා නම් අනිවාර්යෙන්ම මේකයි මේකයි මේකයි. එහෙම නැත්නම් මේකයි 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 ඉතින් එකලංග. එහෙනම් හතර වෙනි කේ රඟපාන්න බෑ. ඉන්දුට හතර වෙනි කේ රඟපාන්න බෑ. පැහැදිලිද? ඒක හන්ද මේක තේරුම් ගැනීමක්මයි මේ ප්‍රශ්නවල තියෙන්නේ. දැන් අර අපි ඉස්සල්ගෙන වගුව හැදුවට පස්සේ තර්ක රාමු අදාගත්තට පස්සේ ඔබට ගෙදර ගිහිල්ලා ඒක වෙනක හදන්න පුළුවන්. මේ කිහිමෙව නැහැ. ග්‍රවුන්ඩ් එකට ගිහලා මැච් එකක් බැලුවා වගේ තමයි. 38 වෙනි එකට හතර උත්තරේ. 38 4 39 අංක 1 දර්ශනේ බාලා චලී දෙනි අංක 1 දර්ශනේ බාලා චාලී දෙනි රඟපෑවා නම්ද අංක 3 දර්ශනේ අජිත් චාලී දෙනි රඟපෑවා නම්ද අංක 3 අජිත් චාලී දෙනි රඟපෑවා නම්ද අංක 2 දර්ශනීය රඟපෑ යුත්තේ කවුරුන්ද මොකද උත්තරේ අංක 3 3 නේද මිස බලමු අජිත් බාලා ඉන්දු තාරා බලම් ඊග බල අපි උත්තර තුනට යන්න බලන්න උත්තර හතර අජිත් බාලා චාලී තාරා අජිත් බාලා චාලී වෙන්න බෑ නේද තාරා වෙන්න බෑ මොකද මෙතන චාලී දාගන්නම බෑ එහෙනම් ඒ උත්තරේ වැරදි අජිත් බාලා ඩැනි තාරා අජිත් බාලා ඩැනි තාරා ඒත් බෑ ඩැනිට රඟපාන්න බෑ දෙවෙනි එකත් බෑ තුන්වෙනි එක අජිත් බාලා ඉන්දු තාරා අජිත්ට පුළුවන් බාලාට කිසි කේස් එකක් නැහැ ඉන්දුට පුළුවන් තාරාට පුළුවන් අන්න ඒ උත්තරේ හරි ඒ උත්තරේ හරි හතරවෙනි එක බලමු බාලා චාලි ඉන්දු තාරා බාලා චාලිට බෑනේ ඉන්දුරයි තාරාමයි පුළුවන් එහෙනම් තුන්වෙනි එක උත්තරේ 39 අංක 3 අංක 1 දර්ශනේ අජිත් චාලි හා ඩැනි රඟපායි නන්ද අජිත් චාලි ඩැනි අංක 2 දර්ශනේ ඩැනි රඟපායි නන්ද අංක 2 ඩැනි රඟපානවා අංක 3 දර්ශනේ තාරා රඟපෑම හෝ ආලෝකණය මෙය වීම හෝ නොකලේ නම් අංක 3 තාරා මෙලෝ දෙයක් කලේ නැහැ තාරා කිසිවක් කලේ නැහැ අංක 3 දර්ශනේ අංක 4 දර්ශනේ මින් කවරෙකු අනිවාර්යෙන්ම රඟපෑ යුතුද අංක 4 අංක 4 දර්ශනේ මින් කවරෙකු අනිවාර්යෙන් රඟපාන්න ඕනේද අජිත් අජිත් රඟපෑ යුතුද
प्रश्न पहिम पहम हर वेरी गुड सामान्य अंतिम अभ्यास पेपर संपूर्ण पेपर क्लियर है अब हाथी हाथी तुम प्रश्न कार्यालय कार्यालय हतलिए उत्तरे मुखदेल हतलिए उत्तरे हतर हतलिए उत्तरे हतर कार्यालय को सकेट बाजी हाई दिन की प्रश्न है हुआ हूं तमाय मालित ललित नीला अचला सीता विनीता कार्यालय सहकार प्रश्न कर लादी एक दोनों मेहमान मालित की हुआ या तमान भाव तो ललित की हुआ यह कार्यालय कार्य सहायक दत्ता किला की हुआ ललित नीला की हुआ किली में या तमा एक दत्त सीता के अचला की ना यह माला ने मैं तीय गत भाव सत्य प्रकाश करेम प्रकाश असत्य प्रश्न निवेदी पीड़ित सायत वर्ण वर्ण ही अंक आधार तीर मत लिया सत्य की एकाए गुणा कौ सत्य की भी नीला मालिक लाली नीला अचला सीता विनीता अब उत्तर दिख चला कथा कर लेंगे पहले नहीं कहते सत्य की विवेक होते मलित ने से मलित एक मलित सा आवे नीला मलित अचला विनीता
එතකොට සත්‍ය කී අනිත් තැනත්තා කවුද? ඔව් තැනත්තිය. නීල. නීලව. නීල. ඔරලෝසු හොරගම් කලේ? සීත. 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 අපි එකින් එක උත්තර දෙක බලමු. ලලිත් කියන එය තමා නොගත් බව. මේ ප්‍රකාශේ වරදක් නෑ එක. තමා ගත්තේ නෑ කියලා යාට කියන්න පුළුවන්. මොකද යාගේ නම වෙන කවුරුවත් කියලාත් නෑ. මේ ප්‍රකාශේ ගැටලුවක් නෑ. ඊට පස්සේ ලලිත් කියන එක කාර්යාල කාර්ය සහායක ගත්තා කියන. දැන් කාර්යාල කාර්ය කාර්ය සහායක කියන්නේ මෙතන අඳුර ගන්න පුළුවන් තමයි අපිට දිනවද? නෑ. නෑ. කාර්යාල කාර්ය සහායකවරයෙක් මෙතන හඳුන ගන්න අපිට ක්‍රමවේදයක් කියලා නැහැ. ඒතකොට යාගේ උත්තරේ හරි කියලා පිළිගන්න බෑ ලලිත්ගේ. පැහැදිලිද? හැබැයි ඒකෙන් අනිත් පැත්ත එකක් තියෙනවා. හොරගම් කරපු එක්කෙනා නම් කාර්යාල කාර්ය සහායක වෙන්න පුළුවන්. නමුත් අපිට කාර්යාල කාර්ය සහායක හඳුන ගන්න ක්‍රමවේදයක් නැහැ. අපි බලමු ඉස්සරහට කිව්. නීල කියන අය සීතා ගත්තා. මෙන්න මෙයා තමයි ගත්තේ කියලා පෙන්නනවා. මෙයා තමයි ගත්තේ කියලා කියනවා. අචල කියන අය මාලා නැමැත්තිය ගත්තා. මාල මෙතන හොයාගන්න ක්‍රමයකුත් නැහැ. මාල ගැන වෙන කවුරක් කියන්නේත් නැහැ. ඊට පස්සේ සීතා කියන අය තමා නොගත් බව. සීතා කියන මේක තමා ගත්තේ නැහැ කියලා. විනීතා කියනවා සීතා සත්‍ය කී බව. සීතා සත්‍ය කිව්වා කියලා විනීතා කියනවා. හැදෙද? එතකොට දැන් බලන්න මේ අපි ඉගෙන ගන්නේ ලලිත් කියනවා කාර්යාල කාර්ය සහායක ගත්තා ඒ මෙතන ඉන්න කෙනෙක් නෙවෙයි එහෙමනම් හරිද මෙතන ඉන්න කෙනෙක් නෙවෙයි නම් හතර වෙනි උත්තරේ අපිට වෙන නමක් දෙන්න ඕන හතර වෙනි උත්තරේ වෙන නමක් දෙන්න ඕනේ එහෙමනම් අපිට කාර්යාල කාර්ය සහායක කියන එකයි මාලා කියන මාලා නැමැති කියන එකයි වැරදි එනිකම අයින් කරන්න පුළුවන් නේද මාලා නැමැති කියන එක හරි එතකොට දැන් මෙතන මේ කියන අයගෙන් දැන් බලන්න සීතා තමා නොගත්තු බවයි විනීතා කියනවා නම් සීතා ඇත්ත කිව්ව කියන එකයි මේක උත්තරේ හොයා ගන්නත් බැහැ එහෙනම් ඒ උපකල්පන වලට ගියාම මලිත් කියන අය තමා ගත්තේ නැහැ මලිත් ගත්ත කියලා කොහේව සඳහන් වෙන්නේ නැහැ මලිත් ප්‍රකාශය සත්‍ය වෙන්න ඕනේ ඊට පස්සේ කෙලින්ම නීල කියන අය ගත්තේ සීතා කියලා එමනම් සීත තමයි අරන් තියෙන්නේ. සීත ගත්තනම් සීතාගේ ප්‍රකාශයත් වැරදි, ඒතර විනීතාගේ ප්‍රකාශයත් වැරදි. කාර්යකාරක සහක ගත්ත කියන එක අපිට හොයාගන්න බෑ. මාලා නැමැති ගත්ත කියන එක නිෂ්ප්‍රභා වෙනවා. එහෙමනම් උත්තර දෙක වෙන්න ඕනේ මොකද්ද? මලිත් සහ නීලා. පළවෙනි එකට ඇයි මලිත්ව ගන්න ඕනේ? දෙවෙනි එකේ උත්තරේට එන්නේ නීලා උත්තරේ. පළවෙනි එකට මලිත් ගත්තේ නැහැ නම් දෙවෙනි එකට පළවෙනි එක නීලාගෙන උත්තරේ හරි. හැබැයි එහෙම වුණොත් දෙවෙනි එක උත්තරයක් නැහැ. 42 ක උත්තරයක් නැහැ. මේක තාත්ත මිරඩ පොඩ්ඩක් වෙනස් වුණා නම් හොඳයි. නමුත් මේක විභාග පස්ස පත්‍රයන්නේ. ඒතර වෙන්න ඕනේ 41ට මලීත් 41ට උත්තරේ දෙක 42 නීලා පළවෙනි උත්තරේ යනු සොර කම්පලි කවුද? සීතා උත්තරේ තුන. අප හැදිරිය ඉන්නවද? අපහැදිලි අය සිටීද නෑ දැන් මෙලන එපා වෙලා ඇත්තේ නේ අපහැදිලි නෙවෙයි එපා වෙලා ඇත්තේ එහෙමද මොහොමඩ් හරි උතුරු ටික නම් ලේසිම ලේසි මද මේක සර් මේක ඔව් එක අවුරුද්දක ආපු පේපර් එකක්ද සර් මේක 2010 2011 දිවිච්ච SLS පේපර් එක. සර් එතකොට ඒකේ ඔක්කොම නිකන් එක වර්ගයේ වගේ ගණන්නේ ගොඩක් ඇවිල්ලා. සාමාන්‍යයෙන් එහෙම එනවා එහෙම පේපර්ස් එනවා. තරකන රාමුත් එක්ක එනවා. සාමාන්‍යයෙන් තරකන රාමු ලේසි කියලා හිතන්න එපා. අපි විභාගයට ගිහිල්ලා විභාගයේ මානසිකත්වයත් එක්ක බොහෝ වෙලාවට අපිට මේ වගේ එකක් දුන්නාම මේ වගේ එක හිර වුණොත් හිතන්න එක කෙනෙක් පළවෙනි එකේ හිර වුණොත් මොකද වෙන්නේ? එකකට වැඩිපුර වෙලාවකින් බය වෙනවා බය වෙනවා නම් මේ ලෝදයක් කරගන්න. එහෙම පේමන්ට් දෙනවා. එතකොට දැන් අපි උගන්වන්නේ ඔයාලට විවිධ දේවල් එක්ක උගන්වන්නේ ඇයි කොහෙන් ආවත් එකයි. දැන් නනේ කොහෙන් ආවත් එකට උත්තර දෙන්න පුළුවන්.
एक से ओके आवासीय दें पेटल उत्तर अभियोगिता वचने अभियोगिता अभियोग्य बुद्धि परीक्षण के लगे अभियोगिता लगेना अभियोग्य पैक हमारा दिन पैक दुनो पैक हमारे ही सीधे मांगे पहली कर कर एक दूसरे पहली कर कर पहले का गिने पहले के पहली कर देना पूर्व ये तो कोटा हादर का बहुत मत पूर्व है सामान्य मामा मम्मी हमारे लिए ना उठ गया ना आप एक्सपीरियंस का देख कर अरे मामा की ये पूरी बार पूर्ण दिन ना मैं के दिन हम आधार नहीं हूँ ना आते अभी गानी क्या देख के इन्नो को आपके मानस है देना मैं का हम दर तार की को यहाँ बलान ना पुला मिले पिंतूर सहित रूपया उत्तर उत्तर सामान्य उत्तर फलवी उत्तरे मेतर दीना मेतर दीना उत्तरे अमार प्रश्न का दुनिया हाथली अमार
හරිම සරල දෙකක් දුන්නා. දැන් අපි අර 36 එම හිර වෙලා ඉඳලා මේක අතෑරියන හරි අපරාධයක් නේද? ඈ හරි අපරාධය. හරි. වනහෙන් පනාමාරිය ඉන්නවද? 45 47ක් හරි. 40 වෙරි ගුඩ්. 3ක් වෙරි. 45 ඉන්නවා. බැරි නෑ මෙතන එන්න පුළුවන්. සාමාන්‍ය මේ මට්ටමට අපි හදාගමු. හරි. මම අද ඔයාලට වෙන ටියුට් එකක් දීලා තියෙනවා අපිට. ඔපයක් කියන්නේ 40ක් 45 50ක් විතර තියෙන කාලයක්. මෙන්න මේක එකට යන්න පෙර මෙන්න මේ දේ පුරවන්න පොඩි දෙයක් ඔයාලට කියලා දෙන්න. මේ වගුව 1 සිට 9 දක්වා ඉලක්කම් භාවිතා කරලා හැම පීලියකම 1 2 3 4 5 6 7 8 9 හැම පීරෝකම 1 2 3 4 5 6 7 8 9 කියන විදිහට මේක පුරවන්න ඕනේ. විනාඩි 5ක් දෙන්නම් මේක පුරවන්න බලන්න. මේක පුරවන්න ඕනේ 1 2 3. ඒ කියන්නේ පිළිවෙලක නෙවෙයි, පිළිවෙල දෙන්න ඕනේ නැහැ. පිළිවෙල තියන්න බෑ කොහොමවත්. 1 2 3 4 5 6 7 8 9 කියන ඉලක්ක 9 හැම පීලියකමත් හැම තීරුවකමත් එන විදිහට. එතකොට 1 ඉලක්කම 1 පීලිය දෙහරයක් තියෙන දෙයක්. 1 තීරුව දෙහරයක් තියෙන දෙයක්. හරි මේක සම්පූර්ණ කරන්න ග්‍රහණය කරගත්තු කෙනෙකුට පොඩි වෙලාවක් යන්නේ. බලන්න පොඩි සහයක්. හරිම සරලයි. මේ වගේ අර ඉස්සල්ලා අපිට දීලා තිබ්බ සිම්බල් එක පිටි වගුවක් ඒ වගුවත් මේ වගේ යන්න තමයි තිබ්බේ. මුකුත් ගැටලුවක් නැහැ. 1 2 3 4 5 6 7 8 9. ඊට පස්සේ මේ විවිධ දේවල් තියෙනවා. එකක් පන්නලා එකක් ලියනවා. 1 2 3 4 5 6 7 8 9. නැවත මේක දෙකෙන් පටන් ගත්තත් හරි. හරිද? මේක දෙකෙන් පටන් අරගෙන ගිහිල්ලා 9 විල්ලා ආයෙක ලියනවා. ඊට පස්සේ තව එකක් පන්නනවා. 1 2 3 4 5 6 7 8 9. 1 2 3 4 5 6 7 8 9. 1 2 3 4 5 6 7 8 9. 1 2 3 4 5 6 7 8 9. මෙහෙම ලිව්වාම කොහොම ලිව්වත් ඔයාලා 7වා 8වා 6වා 5වා 4වා 3වා 2වා 1වා 9වා 8වා 7වා 6වා ඉලක්කම් කියන්නේ පුදුමාකාර ලස්සන දෙයක්. ඉලක්කම් එක්ක ජීවත් වෙන කියලා මම කියන්නේ ඒකයි පුදුමාකාර ලස්සන. සර් ඔව් දෙකේ ඉඳන් අපි 9 දක්වා ලියන ඊළඟට පටන් ගන්නේ දෙකේ ඉඳන් ලියලා ආයි අවසානට එක වෙන්නේ එහෙම එහෙම ලිව්වත් මේක මම දු එහෙමත් පුළුවන්. එහෙම පුළුවන්. එහෙම පුළුවන්. දැන් මේ අන්තිමට ඇවිල්ලා තියෙන එක නෙමෙයි. 2 3 4 5 6 7 8 9 එක එහෙමත් පුළුවන්. ඒක ගන්න මේක විවිධ විදිහට ලියන්න පුළුවන්. විදිහට ගන්න. දැන් මේ හැම තීරුවක්ම ආවන්නකො මේ තීරුව උස්සලා මම මැජික් තිබ්බා කියලා වෙනසක් නැහැ. මේක මේ මේ මෙහෙම ලියන්න ඇතු මෙතන ලියාගෙන මෙතන හැම ලියාගෙන ගිහින් මෙතනින් පටන් ගන්න කියනකො 2 3 4 5 6 7 8 9 කියලා එහෙම පුළුවන්. එක හැර එක කියලා ආයෙත් ටික ලියනවා. එහෙම ඕනේ දී කියලා යනවා. මේක විවිධ රටා මේකේ තියෙනවා. දැන් විවිධ රටා තියෙනවා. හරිම රසවත් මේක ලස්සනයි. ඔය ගොඩාක් දෙන රට සාමාන්‍ය හැම තැනම රටා තියෙනවා. දැන් බලන්න
निर्माण लोके समीकरण पादक अभ्यास समीकरण मैं एक गाना तीरे अनुयात उत्ते संख्या तुनके के तुए किसी दाहत आए संख्या तुने से अन्न बिना डिंग क्या ने बारे में खाओ थारे बिन में कई संख्या तुने किया ला वेरी गुड बहुमत आए हमें हाथली से कर अरे बहुमत आए देवरी का हादान बलान मैं देख मैं कर हादान ना देवनी का हादान बलान उत्तर दुनिया का उधर नाम क्या ना पड़ता दयांती सर दयानी दयांती अरे वेरी गुड दयानी हत्या है हत्या टा असू असू देखा असू हदर පළවෙනි ප්‍රශ්නේ දුන්නේ අනුයාත ඔත්තේ සංඛ්‍යා 3ක එකතුව 117යි මේක අපි සමීකරණ අනුසාරයෙන් හදනවා නම් එක සංඛ්‍යාවක් x නම් ඊළඟ සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යා තියෙන්නේ 1 3 5 7 9 එහෙමනේ හතර මේක එකක් නම් ඒකට කීය එකතු කරලා දීගාව එක देखा के तो करो देखा के तो करो देखा नहीं देखा इतना बड़ा ईगा है कि दाना देखकर इतना बड़ा मेक एक नाम तुम्हें भी वहाँ मतलब आ गया देख रहे क्या कितने नॉन इधर अतरा के कितने नॉन एक दाना हाथ इतना बड़ा एक एक तो है ना वाह एक दाना देखा एक तो है ना वाह एक दाना हाथ तर एक तो है එකයි දෙකයි තුනයි තුනයි එක් දෙකයි හතරයි ධන හය සමානයි 117යි තුනයි එක් සමානයි මේක මෙහාට ගියා එකසිය 11යි දෙපැත්තම තුනෙන් බෙදුවා කොහේ හෝ වරදි
එක්කොළහට තුනයි දෙකක් විතර 21ට හතයි 37යි රෙක් කියන්නේ 37 නම් 37යි දෙකයි 39යි 37යි 4යි 41යි ඕක තමයි සමීකරණ ක්‍රමය නමුත් මේ වගේ අභ්‍යාසයකට එච්චර දුර යන්න ඕනේ නෑ බලන්න සාමාන්‍යයෙන් අපි මේ ගණිත ඉගෙන ගන්නත් හරි ලේසි 117යි හොඳට බලන්න මොකද මේ 117 කියන්නේ අනුයාත ඔත්තේ සංඛ්‍යා තුනක් බෙදුවා තුනේ තුනෙන් බෙදුවාම එනවා මැද සංඛ්‍යාව තුනෙන් බෙදුවාම එනවා මැද සංඛ්‍යාව මැද සංඛ්‍යාව වෙනවා තුනෙන් බෙදුවාම දෙකක් අඩු කළාම ඊට අඩු සංඛ්‍යාව දෙකක් එකතු කළාම වැඩි සංඛ්‍යාව හරිද පැහැදිලිද පැහැදිලිද අපැහැදිලිද පැහැදිලිද ඒ ක්‍රමයටම ගත්තා ඉරට්ටේ සංඛ්‍යා පහක එකතුව हार सीया ये विद्वा मासूवा ये असुवा क्या ने मैदे संख्या वे ईट आदु संख्या वे हैप्ता ट ईट अत्ता आदु संख्या वे हैप्ता है असुवा ने वैरी संख्या वासु देख रहे ईट वैरी संख्या वासु हाथर है सब पर गिर सब पर है कीप यही नहीं ये महादान पुलवा අප හැදිර කෙනෙක් ඉන්නවද දැන් මේ විදිහටම සමීකරණ වල වලින් හදන්න පුළුවන් හැබැයි අපිට මේ වගේ දෙයක් එහෙම හදන්න ඕනේ නැහැ ඒක හන්දා පොඩි න්‍යායක් මතක තියාගන්න අනුයාත සංඛ්‍යා පෙළක එකතුව काई देखाई तूने हाथ रहे भाई हाय हाथ आए मैदे का नामे नामे वैरी कला काम किया कि ये जो हाथिंग हैटर तूने अनुयात संख्या पे लगे फरतरे समान वन संख्या पे लगे एकत्व समान है मैदे संख्या वैरी करना संख्या करनी दाह तूने इसी का इतिहाय हाथली हाय हैटर तूने පැහැදිලිද 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 මේ මතක තියාගන්න සමහර වෙලාවල් වලට අපිට වැදගත් වෙන්න පුළුවන් අපි එන පේපරේ දන්නේ නැහැ නේ ඒක නිසා අපි බොහෝ දේවල් වලට රෙඩි වෙලා හිටියාම අපිට කොහෙන් ආවා රින් ගන්න පුළුවන් තුන්වෙනි එක සනත්ගේ වයස පුතාගේ වයස මෙන් තුන් ගුණයක් වේ වසර 10කට පෙර සනත්ගේ වයස පුතාගේ වයස මෙන් පහ ගුණයක් වේ දෙදෙනාගේ වයස වෙන වෙනම සොයන්න අද දෙදෙනාගේ වයස වෙන වෙනම සොයන්න විනාඩියයි හදන්න බලන්න अंक बिंदु दास मैके सी පුතාගේ වයස එතන අද 10යි නම් 10 sorry අද x නම් 10කට පෙර අද වයසින් අඩු කරනවා 10ක් බියා පුතාට x නම් තාත්තා ඒ වගේ 3 ගුණයක් 3යි 1 එතකොට 10කට පෙර තාත්තා අද වයස 3යි 1 අඩු කළා 10ක් එතකොට මෙහෙම හෝ
මෙයාගේ කී ගුණයක් කියලාද කියන්නේ 10කට පෙර පුතාගේ වයස වගේ කී ගුණයක්ද 5 ගුණයක් 5 ගුණයක් 5 ගුණයක් පුතාගේ වයස මොකද අපි හෝ කියන එක දානවා සමානයි කියලා දැන් 3 × 10 සමානයි 5 × 5 = 50 මේ දිනාගේ මෙහාට ගේමු x මෙහාට ගෙනියන්න මොකද වෙන්නේ 5 × 3 මෙතන ඍණ 10 මේක මෙහාට එනකොට මොකද වෙන්නේ ධන 50 වෙනවා 40 බෙදීම 2 × 1 දෙපැත්තම 2කින් බෙදුවා පුතාට 26 එහෙනම් තාත්තට ඒ වගේ 3ක් 60යි තාත්තට ඒ වගේ 3ක් 60යි හරිද හතර ගෙද දිහා දැන්න පහ ගෙද දිහා දැන්න 6 හදමු බලන්න 6ත් හදන්න පුළුවන් ගෙදදි මේ විදියටම හත් වෙනි එක හදමු හත් වෙනි ගාන හදන්න බලන්න හත් වෙනි ගාන දැන් මොකද කියන්නේ මොකද 8 ගුණයක් වෙනකන් අදිනවා කියන්නේ කී ගුණයක් අදිනවද එතකොට 8 ගුණයක් වෙනකන් ඇද්දාම දිගට වඩා කොච්චර වැඩි වෙනවද සෙන්ටිමීටර 10ක් තිබ්බා නම් 8 ගුණයක් වෙනකන් ඇද්දාම සෙන්ටිමීටර කීයද 80 ඇද්දාම 80යි එතකොට කොච්චර ඇදිලාද 8 ගුණයක් සෙන්ටිමීටර 70ක් ඇදිලා 7 ගුණයක් ඇදිලා තිබිච්ච ගුණයත් එක්ක 8 ගුණයක් එහෙමද නේ अलगन अटे पांग එතකොට පටිය දිග කොච්චරද? සෙන්ටිමීටර 8ක කැබැල්ලක් කපනවා. හරිනේ? එහෙම ඇදගෙන ඉඳින් සෙන්ටිමීටර 8ක කැබැල්ලක් කපනවා. එතකොට වැඩි වෙලා තියෙනවා 7ක් ඇද්දට පස්සේ 8යි ඇදෙන්න ඉස්සලා කීයද? සෙන්ටිමීටර 1යි. පැහැදිලිද? අපැහැදිලිද? වැඩි වෙලාද සෙන්ටිමීටර 70 තිබ්බ දිගට වඩා සෙන්ටිමීටර 30ක් වැඩි වෙලාද? එතනද 70ක් වැඩි වෙලා. අපිට කියනවා මෙහෙම ඇදගෙන ඉද්දි ඇඳගෙන ඉද්දි සෙන්ටිමීටර 70 sorry 8ක කෑල්ලක් ඇපුවා. ඇද්දාට පස්සේ 8යි ඇද්දාම 8යි නා මට ගුණයක් ඇදලා වැඩි වෙච්ච එක කීයද? කියද වැඩි වූ ප්‍රමාණය කොච්චරද? 7යි. එහෙමනම් 8ක් ඇද්දාම වැඩිපුර ගිහිල්ලා නම් 7ක් වැඩිපුර 7ක් යන්න පෙර කීයද? සෙන්ටිමීටර 1යි. එහෙනම් කපපු කැබැල්ල ඇත්තටම ගත්තොත්
සත්‍ය වශයෙන් මේකේ දිග ඇදෙන්නේ නැතුව දිග සෙන්ටිමීටරයයි සෙන්ටිමීටරයක් කැපුවට පස්සේ ඉතුරු වෙනවා 8යි 7ක් සෝතන ඇදලා තියදී 8ක කෑල්ලක් කැපුවොත් ඉතුරු වෙන්නේ 72ක් නෙවෙයිද හරි දැන් මෙහෙම ඉන්න මෙහෙම හිතන්නකෝ වෙන දිහාව ගියන් නැතුව ඒකත් අපි එමෙත් එකෙන් ඇවිල්ලා එන්න පුළුවන් 8කට ඇදලා සෝරි ඇද්දට පස්සේ 8 ගුණයක් ඇද්දාට පස්සේ කපපු කපපු කැබැල්ල සෙන්ටිමීටර 8ක් වුණා මේ ඇද්දට පස්සේ 8ේ කැබැල්ල ඇද්දාට පස්සේ වැඩි වෙච්ච ප්‍රමාණය කීයද එන්නද 10ක එකක් 8 ගුණයක් ඇද්දොත් 80යි අදින්න ඉස්සෙල්ලා 10ක් තිබ්බනේ දරුවෝ අදින්න පෙර 10ක් තිබ්බා එහෙමනම් ඇත්තටම කීයක් වැඩි වෙලාද 70යි ඒ හා සමානව අපිට කියනවා ඇදගෙන ඉද්දී සෙන්ටිමීටර 8ක කැබැල්ලක් කපා ගත්තා එතකොට මේ ඇද්දට පස්සේ 8යි නම් ඒ ඇදීමේ කොච්චර වැඩි වෙලාද මේක සමානුපාතිකව ගත්තොත් 7යි 7යි 8කට ඇද්දට පස්සේ 8යි ඇදීමෙන් වැඩි වෙලා තියෙනවා 7යි එහෙමනම් අදින්න පෙර කීයද 1යි 1යි පැහැදිලිද එතකොට ඒ ටික කැපුවට පස්සේ මුළු කැබැල්ලකින් ඉතුරු වෙලා තියෙන 8ෙන් කීයද 7ක් 8ෙන් 7ක් ඉතුරු වෙලා ඉවෙන්නේ තියනවා කියන්නේ කපපු කැබැල්ල කොච්චරද 8ෙන් 1 8ෙන් 1 8ෙන් 1ක් 1යි නම් මුළු කැබැල්ල කීයද 5 මේක අනිත් පැත්තට ගහලා බෙදන්න. 8 එකෙන් බෙදුවාම 8යි. එහෙනම් කපන්න පෙර කැබැල්ලේ දිග කොච්චරද? සෙන්ටිමීටර් සෙන්ටිමීටර් 8යි. දැන් මෙන්න මේ වගේවා සාමාන්‍යයෙන් ප්‍රායෝගික දේවල් ටිකක් හිතන්න ඕනි දේවල්. බස් රථයක ගමන් ගන්න 44 ගමන් ගන්න මගින්ද රුපියල් 8 හෝ 10 ටිකට්පත් ගැනීමට සිදු වෙනවා එක් ගමන් වාරයකදී ගමන් කළ මගින් සහ ගණන 44ක් වූ අතර ආදායම රුපියල් 4400ක් විය 10 බැගින් ටිකට්පත් මගින් ගණන කීයද කියලා අපෙන් අහනවා මේ වගේ ගණන් මං හැදුවා एक आप इधर दिया था मुने लीना लंगे थी मुदाल प्रमाणे वीना लंगे थी मुदाल प्रमाणे में सिवगने सिवगुने की लीना वीना डर रुपया लेके थी बनाम तुमने नाम दिदिना लंगे थी मुदाल प्रमाणे समान बोल रहे थे दिदिना लंगे थी मुदाल प्रमाणे सन मुखाता फिर क्या ने लीना लंगा वीना लंगा मुदाल प्रमाणे आंसी पे ना සමීකරණය හදලා දෙන්නම් ඊට පස්සේ ඉස්සඳන්න ඔයාලා වීනා ළඟයි ලීනා ළඟයි මුදල් තියෙනවා අපි හිතමු මෙන්න ලීනා මෙන්න වීනා අපිට කියනවා ලීනා ළඟ ඇති මුදල් ප්‍රමාණය වීනා ළඟ ඇති මුදල් ප්‍රමාණයෙන් සිව් ගුණයකි වීනා ළඟ තියෙන ප්‍රමාණය වගේ සිව් ගුණයක් තමයි ලීනා එතකොට ලීනා සමානයි 4යි v වීනාගේ මුදල් ප්‍රමාණය වෙන සිව් ගුණයයි. ලීනා වීනාට 150ක් දුන්නේ නම් L වලින් අඩු කළා 150. ඒ 150 වීනාට එකතු වුණා නම් දෙන්නම සමානයි කියලා කියනවා. දෙදෙනා ළඟ ඇති මුදල් ප්‍රමාණය සමාන වනු ඇත. මෙයාගෙන් 150ක් අඩු කරනවා एक सीमा में यार दुन्ना में दुजना में समान आए केला किए ना पहले इधर ये बना मैं समय करने लेके विषदान ना वो में तो विषदान ने इल लाडू किरी में हाथराई भी समान आए बिंदु आए मैं को मेहाड़ के ना वो में इल रीना भी समान आए किसी पर हमें यार किया में एक किसी पर ना दाने किसी पर ना इल रीना भी समान आए तुम सी आए
ඉල්ලලින් 4යි වී අඩු කළාම 0යි ඉල්ලලින් වී අඩු කළාම 300යි මෙන්න 1 මෙන්න 2 සර් ස්ක්‍රීන් එක පේන්නේ සර් ඔන්න මැකුවා ස්ක්‍රීන් එක යවුවා දැන් පේනවද ලීනා ගාව තියනවලු වීනා වගේ 4 ගුණයක් එහෙනම් 4යි 20 සමානයි ලීනා ලීනාගෙන් 150ක් දෙනවා ඒ දෙන ටික වීනාට දෙනවා දෙදෙනා සමානයි लीनागें 150 අඩු කරනවා ඒ වගේම 150 වීනාට දුන්නාට පස්සේ දෙදෙනා සමානයි රු එහෙනම් මේක සුළු කළොත් l 4 v සමානයි 0යි මේක සුළු කළොත් l 3 v සමානයි 300යි සමීකරණ දෙක මේක විසඳ ගන්න පුළුවන් නේද පුළුවන් බැරිද හරි මේ සමීකරණ දෙක විසඳන්න 400යි 100යි 400යි ඒවි එල්ලා තියෙන ගොඩක් කට්ටියද ඔය ඔතෙන්ද x අරගෙන හදවත් ඔච්චර සමගාමී සමීකරණ දෙන්න තෝ පුළුවන් නේද x දාලා හදන රඩම හිතා ලේසියෙන් මේක දා මේ මාදනේ ඒකේ මම මේ සමගාමී සමීකරණයක් දුන්නේ अरे महादान पुल मेरे का मन है देख मेल दिनों मंगाते अरे रुपया हाथी दहायक मुदल प्रमाण अनिल भारत हाँ जमीन दादा बेचने लादे भारत हाथ लिहा वडा हाथ लिहा अनिल दे जमीन दे वडा तिहा अडवे अनिल दे लेते ना पानी दिए एक ने कहा लादा मुदल प्रमाण है तो यानी ඉක්මන රහදන්න බලන්න අනිල් භාරත දෙන්නට මුදල් ප්‍රමාණයක් බෙදනවා මෙයාට x ප්‍රමාණයක් ලැබෙනවා නම් ඊට වඩා 40ක් වැඩි අනිල්ට සමින්නට වැඩිලු මෙයාට වඩා 70ක් එහෙමනම් මෙයාට ලැබෙනවා x ධන 40ක් ඊට වඩා sorry 30ක් වැඩි සමින්නට මේවායේ එකතුව හත්තිය දහයයි කියලා කියනවා එකයි දෙකයි තුනයි තුනයි එක් ධන 110 සමානයි හත්තිය දහයයි හොයන්න x 200යි නේ 200යි 240යි 270යි अध्यापन अभ्यासोदारी දහයකට ගැපුවා නම් කැබලි 7ක් ඉතුරු වෙනවාලු කොහොමද අපි ඔක හදන්නේ කොහොමද හදන්නේ නම ප්‍රමාණ x කියලා ගත්තාම x ගුණ කරා මට එතකොට ඉතුරු වෙනවා කියන්නේ ඒ ළමයිට වැඩිය ගිහින් තියෙන එකට පහක් එකතු කරනවා එක සමීකරණයක් හදා ගන්නවා ඊට පස්සේ x වැඩි කිරීම 10 ඍණ 7 කියන අනිත් සමීකරණය හදාගන්න සම්මනස් ඔව් අපිට කියනවා k ගේ සංඛ්‍යාවක් ගත්ත අපිට ගාණ කියන්නෙත් නැහැ k සංඛ්‍යාවක් ගත්තා එතකොට
අට ගානේ කැපුවා. අට ගානේ කැපුවා. ඊට පස්සේ අට ගානේ කැපුවම පහක් මදි වෙනවා. අට ගානේ කැපුවම පහක් මදි වෙනවා. ඊට පස්සේ 10 ගානේ කැපුවම කැවලේ හතක් ඉතුරු වෙනවා. හතක් ඉතුරු වෙනවා. කොහමද පිළිතුර? දැන් අද මේ දෙක අතර පරතරය කීයද? තමයි මේක හිතෙන් හදන්නේ නැති කියන්නේ. මේ කැබලි අතර පරතරය කීයද? 8කට කැපුවාම කැබලි ප්‍රමාණයයි 10කට කැපුවාම කැබලි ප්‍රමාණය අතර වෙනස කීයද? 3යි. ඊද? 13යි. දැන් 8කට කැපුවා කීයක් මදි වෙනවද? 13. ඔව් මොහොමඩ් වෙරි ගුඩ්. 8කට කැපුවා කීයක් මදි වෙනවද? 5ක් 5 දෙනෙකුට මදි වෙනවා. 5 දෙනෙකුට මදි 5ක් මදි. 12කට කැපුවා 10කට කැපුවාම 7කට වැඩි. 7කට වැඩි. එතකොට 7යි 5යි කීයද? 12යි. 12යි. මොන කැබලි 12යි වෙනස? එතකොට 10කට කැපුවාම සංඛ්‍යාවයි 8කට කැපුවාම සංඛ්‍යාවයි අතර වෙනස කීයද? දෙකයි. එක කේක් ගෙඩියකට කැබලි කීයක් වෙනස් වෙනවද? දෙකයි. එකක් අපිට පුළුවන් මෙහෙම කපන්න. 1යි 2යි වගේ 8යි. එහෙම නැත්නම් මේක පුළුවන් මෙහෙම ගැපුවායි මෙහෙම ගැපුවායි අතර වෙනස කැබලි කීයද? 1යි. 2යි. 12 දෙකෙන් බෙදුවා. කේක් ගෙඩි කීයද? 5. කේක් ගෙඩි සංඛ්‍යාව කීයද? තේරුණා නේද? දැන් කැව 8 ගානේ කැපුවාම අපිට 5ක් මදි වෙනවා. මදි 5ක්. 10 ගානේ කැපුවාම 7ක් ඉතුරු වෙනවා. දැන් ළමයි ප්‍රමාණය අපි හිතමු 50යි කියලා. 5ක් මදි වෙනවා කියන කැබලි කියන 45යි. කැලි කියන 45යි. 7ක් ඉතුරු වෙනවා කියන්නේ කැලි කියන එර්නාද ළමයි සංඛ්‍යාව 50යි නම් කෑලි 5ක් මදි වුණා කියන්නේ සෝරි කෑලි 5ක් මදි වුණා නම් කේක් කෑලි කීයක් තියනවද? දැන් එපා වෙලාද? මාවත් එක්ක එපා වෙලාද? ළමයි 50යි කේක් කෑලි 45යි. කෑලි 45යි. එතකොට ළමයි 50යි කේක් කෑලි 7ක් ඉතුරු වුණා කියන්නේ කේක් කෑලි කීයද? 57යි. මේකෙන් මේක අඩු කළාම කීයද? 12යි. 12යි. පැල් මේ දෙක අතර 12යි. එතකොට කේක් ගෙඩියක් 8කට කැපුවොත් කෑලි 8යි 10කට කැපුවොත් කෑලි 10යි. එතකොට මේ කැපිල්ලේ වෙනස කෑලි කීයද? 2යි. එතකොට ගෙඩියකට කෑලි 2 ගානේ කෑලි 12ක් ආවේ කේක් ගෙඩි කීයකින්ද? 6කින්. කේක් ගෙඩි 6කින්. එහෙනම් 6 8කට කැපුවොත් කීයද? 48යි 5ක් මදි වුණා. එහෙනම් ළමයි කීයද? 53යි. කේක් ගෙඩි 10කට කැපුවොත් 60යි 7ක් ඉතුරු වුණා. ළමයි කීයද? 53යි. කාටද පැහැදිලි? සහ 6 ගත්ත තැන ඉඳන් චුට්ටක් කියන්නකෝ. අන්න එහෙම අහන්න මම හරි කැමතියි මහරම. දැන් 10ට කැපුවාම කෑලි ප්‍රමාණයයි 8ට කැපුවාම කැබලි ප්‍රමාණය අතර වෙනස කැබලි 12යි. එතකොට අපි දන්නවා
अमार में
දිනෙන් දින ඉදිරියට යමින් වැඩ කරන්න ජයග්‍රහණී භුක්තිය තනි කරම තියෙන ඔබට අපිටත් තියන නැත්තේ නැහැ සාමාන්‍යයෙන් પરම්පරා තුනකට යාදෙන ඔය ජයග්‍රහණී પરම්පරා තුනකට එකක් තමයි ඔබ නෑ ඔබ ජීවත් ඉන්න තාක්කල් ඔය ජයග්‍රහණී භුක්තිය ඔබට විඳින්න පුළුවන් ඔබෙන් පස්සේ ඔබේ කලත්‍රයට පුළුවන් කලත්‍රය කියන වචනේ දන්නවනේ ඔබට වඩා කාලයක් කලත්‍රය ජීවත් වුණොත් කලත්‍රයට භුක්ති විඳින්න පුළුවන් ඒ වගේම දරුවන්ට තුනක් නෙමෙයි හතරක් ඒ වගේම අවුරුදු 26ට වඩා අඩු දරුවන් හිටියොත් මම අපි දන්නේ ඉස්සරහ කොහොමද ඉඳි කියලා ඒ දරුවන්ට පුළුවා මේක භුක්ති විඳින්න හතරවෙනි අවස්ථාව ආබාධිත දරුවෙක් හිටියොත් රැකියාවක් කර ගැනීමට නොහැකි දරුවෙක් හිටියොත් ජීවිත කාලය දක්වා මේක ප්‍රතිලාභ ලැබෙන එක නිසා මහත්ඵල මහානිසංසදිය මහත්ඵල මහානිසංසදිය මහන්සිල වැඩ කරන්න ඒකේ තෘප්තිය භුක්තිය ඔක්කොම විඳින්න පුළුවන් කෙටි කාලයක් තුළ එහෙමනම් ඒ සඳහා ශක්තිය ධෛර්යය ඔබ සියලු දෙනාට නොඅඩුව ලැබේවා ඒ සඳහා මනස ටිකක් ධනාත්මක පුළුල්ල මේ සඳහා යොදවන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි ඊළඟ දවසේ මුණගැහෙනටි මම නවත්තනවා මුකුත් ප්‍රශ්න තියෙනවද